සුබුදේ ඇසෙන අපි පන්තිය පටන් ගමු. ඔලට මතක නැහැ අපි ගිය සතියේ සාකච්ඡා කරේ අන්තිමට හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම් සකස් කිරීම සම්බන්ධයෙන්. ඒ යටතේ අපි බොහොම සංක්ෂිප්තව කතා කරා හවුල් ව්‍යාපාරයකට බලපාන නීතිමය කරුණු මොනවාද? හවුල් ව්‍යාපාරයක් කොහොමද අපිට ආරම්භ කරන්න පුළුවන්? ආරම්භ කරන්න පුළුවන් විදි මොනවාද? ලිඛිතව වාචිකව හැසිරීම අනුව ඊළඟට හවුල් ගිවිසුම ගැන කතා කරා. එතකොට අපි ලිඛිතව හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න අනිවාර්යෙන් හවුල් ගිවිසුමක් තියෙනවා. එතකොට හවුල් ගිවිසුම ගැන කතා කරා. හවුල් ගිවිසුමක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ කරුණු පිළිබඳව කතා කරා. හවුල්කරු කීප දෙනෙක් ඉන්නකොට ආරම්භයේක සේවිතත් ව්‍යාපාරයේ පුළුල් වේගෙන යනකොට ප්‍රාග්ධනය කොහොමද යොදවන්න ඕනේ, ලාභ ලාභ කොහොමද බෙදා ගන්න ඕනේ, අවුල් වේතන ගෙවලමද, ප්‍රාග්ධනයට වෙනම් පොලි ගෙවනවද, ගැනලි වලට සීමා තියෙනවද, ගැනලි වලට පොලි අය කරනවද ආදී වශයෙන් ළඟට ව්‍යාපාරයේ විසිරුව හැරීමේදී මොකද කරන්න ඕනේ, එහෙම නැත්නම් අලුතින් හවුල්කරුවෙකු බඳව ගන්නකොට මොකද කරන්න ඕනේ ආදී වශයෙන් විවිධ දේවල් හවුල් ගිවිසුමක තියෙන්න ඕනේ කියලා. ඊළඟට ඉතාම වැදගත් දෙයක් ගිය සතිය කතා කරේ, ඒ තමයි හවුල් ආඥා පනත. අපිට බලපාන ප්‍රධාන ආඥා පනත තමයි හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් 890 හවුල් ව්‍යාපාර ආඥා පනත. එතන මේකේ තියෙන 24 වන වගන්තිය කියලා එකක්. හවුල් ව්‍යාපාරයේ ආඥා පනත 24 වන වගන්තිය කියලා. එතකොට 24 වන වගන්තිය කොයි වෙලාවටද අපි සැලකිල්ලට ගන්න ඕනේ කියලා. එතකොට 24 වන වගන්තිය සැලකිල්ලට ගන්න ඕන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි යම් හවුල් ව්‍යාපාරයකට හවුල් ගිවිසුමක් නැත්නම්. හවුල් ව්‍යාපාරයකට හවුල් ගිවිසුමක් නැත්නම් 24 වන වගන්තියේ තියෙන පිළිවෙලට තමයි ඒකේ දීලා තියෙන කරුණු වලට අනුව තමයි අපි අදාළ ගැළපීම් කරන්න ඕනේ. දෙවෙනි අවස්ථාව තමයි හවුල් ගිවිසුමක් තියෙනවා, හැබැයි සැලකිල්ලට ගන්න ලබන කාරණේ සම්බන්ධයෙන් හවුල් ගිවිසුමේ සඳහන් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙත් හවුල් ගිවිසුමක් තියෙනවා, හැබැයි ඒකේ කතා කරන්නේ නැහැ ලාභ ලාභ බෙදාගන්නේ කොහොමද කියලා. ඒත් ඒ වගේ වෙලාවක අපි ගිහලා 24 වන වගන්තිය බලන්න වෙනවා. මොකක්ද ඒකේ කියලා තියෙන කියලා. රයිට්. ඒත් 24 වන වගන්තියේ සාමාන්‍ය මෙන්න මේ කරුණු තමයි තියෙන්නේ. අපි ගිය සතියේ කතා කරා හවුල් ව්‍යාපාරයේ ලාභ ලාභ සමානව බෙදා ගන්න ඕනේ. පෞද්ගලික දරපු වීදන් තියෙන නම් ඒව හවුල් කරුවන්ට ගෙවන්න ඕනේ. ප්‍රාග්ධනයට අමතරව ණය මුදලක් දීලා තියෙනවා නම් වර්ෂයකට 5%ක් ගෙවන්න ඕනේ. දායක වෙච්ච ප්‍රාග්ධනය වෙනුවෙන් පොලි හිමි වෙන්නේ නැහැ කියලා. ඊළඟට වැඩ කරනවා නම් හවුල් ව්‍යාපාරෙ වෙනුවෙන් එතකොට වේතන හිමි වෙන්නේ නැහැ කියලා. ඒ ආදි වශයෙන් කරුණු රාශියක් තියෙනවා. ඊළඟට අලුතෙන් කෙනෙක් බඳව ගන්නවා නම් සීලම හවුල් කරුවන්ගේ කැමැත්ත තියෙන්න ඕනේ කියලා. රයිට්. ඒ වගේ කරුණු තමයි 24 වන වගන්තිය තියෙන්නේ. ඊළඟට අපි තවදුරටත් කතා කරා හවුල් ව්‍යාපාරයක තනි ව්‍යාපාරයකට එහා ගිය මොනවාද තියෙන ගිණුම් සම්බන්ධයෙන් වෙනස්කම් කියලා. ඒතර ප්‍රධාන වෙනස්කම් තුනක් ගැන අපි කතා කරා. එකක් තමයි ප්‍රාග්ධන ගිණුම් ගත්තාම තීරු ක්‍රමයට තමයි ප්‍රාග්ධන ගිණුම් තියෙන හවුල්කරුව කිහිප දෙනෙක් ඉන්න නිසා. හවුල්කරුව දෙකකට වඩා වැඩියෙන් ඉන්න නිසා තනි ව්‍යාපාරයක නම් අපි එක ප්‍රාග්ධන ගිණුමයි අපි හැදුවේ. හැබැයි හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධන ගිණුම් කීපයක් හදන්න වෙනවා. තීරු ක්‍රමයට තමයි අපි හදන්නේ. ඊළඟට ඒ වගේම ජංගම ගිණුම් කියලා ප්‍රාග්ධන ගිණුම් අපි ස්ථාවරව පවත්වාගෙන යන ගමන් හවුල් ව්‍යාපාරි සහ හවුල් කරුවන් අතර වෙන ගනුදෙනු සටහන් කරන්න වෙනමම ගිණුමක් අපි රූල් කරනවා ජංගම ගිණුම් කියලා. ඒවා තීරු ක්‍රමයට අපි සකස් කරන්න ඕනේ. ඊට අමතරව තව ප්‍රධාන වෙනස්කමක් තියෙනවා. ඒ තමයි අවුල් ව්‍යාපාරයක දැන් තනි ව්‍යාපාරයක ගත්තහම ශුද්ධ ලාභයෙන් අපේ ලාභ ලාභ ගිණුම ඉවරයි. ශුද්ධ ලාභය කියන තැනින් ලාභ ලාභ ගිණුම ඉවරයි. හැබැයි හවුල් ව්‍යාපාරයකට ගියාම මේ ශුද්ධ ලාභය තවදුරටත් ඉස්සරහට අරන් ගිහිල්ලා ශුද්ධ ලාභය හවුල් කරුව අතර බෙදලා වෙන් කරන්න ඕනේ. හවුල් කරුව අතර බෙදලා වෙන් කරන්න ඕනේ, විසර්ජනය කරනවා කියලා අපි කියනවා. ඒකට අලුතෙන් ගිණුමක් හදන්න ඕනේ. ලාභ ලාභ ගිණුමට පස්සේ හවුල් ව්‍යාපාරයක ලාභ ලාභ ගිණුම ඉවර වෙන්නේ නැහැ. ශුද්ධ ලාභයෙන් පස්සේ ශුද්ධ ලාභයට යටින් තව අපි තව ඇඩිෂනල් රූලින් එකක් කරලා ඒකට අදාළව දේවල් ටිකක් සකස් කරන්න වෙනවා. රයිට්. මතක විදිහට එතන තමයි අපි නැවැත්තුවේ. එතකොට ප්‍රාග්ධන ගිණුම්, ජංගම ගිණුම් සහ ගැනිලි ණය ගිණුම් ඔය හැම එකටම තීරු ක්‍රමයේ යටතේ. මෙන්න මේ විදිහට තීරු යටතේ ප්‍රාග්ධන ගිණුම් වගේ මේ වගේ ජංගම ගිණුමත් මේ විදිහට හවුල් කරුව අතර තීරු කරනවා. එතකොට හවුල් කරුව 3 දෙනා ABC කියලා 3 දෙනෙක් ඉන්නවනම් ඔය විදිහට රූල් වෙනවා.
අර පැත්ත බැර පැත්ත එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන අනිත් ඔප්ෂන් එක තමයි ප්‍රාග්ධන ගිණුම A ප්‍රාග්ධන ගිණුම B ප්‍රාග්ධන ගිණුම C කියලා ගිණුම් තුනක් හදන්න. ඉතින් මේ ගිණුම් තුනක් තමයි මෙතන මේ ගිනන මේ ජංගම ගිණුම් මේ ආදි වශයෙන් ගණලි වලටත් ඒ විදිහට දාන්න පුළුවන් ණය වලටත් ඒ විදිහට දාන්න පුළුවන්. ඊළඟට අපි විශේෂයෙන් ඇවිල්ලා කතා කරොත් හවුල් කරුවන්ගේ ගැනිලි ගැන. රයිට්. හවුල් කරුවන්ගේ ගැනිලි ගැන අපි දන්නවා තනි ව්‍යාපාරයකත් අපි ගැනිලි සිද්ධ වෙන වෙලාවේදී ගැනිලි වෙනමම ගිණුමක සටහන් කරා. ගැනිලි වෙනමම ගිණුමක සටහන් කරා. ඒකට ගැනිලි වෙනමම ගිණුමක සටහන් කරලා අවුරුද්ද පුරාවට සිදු වෙන මුදල් ගැනිලි හෝ බාණ්ඩ ගැනිලි ඔක්කොම සටහන් කරලා වර්ෂය අවසානයේ අපි ප්‍රාග්ධනයෙන් අඩු කරලා පෙන්වුවා. විශේෂපත්‍රය හදලා ප්‍රාග්ධනයෙන් අඩු කරලා පෙන්වුවා. එතකොට හවුල් ව්‍යාපාරයකත් එහෙමම තමයි වර්ෂයේ තුල සිදුවුණු ගැනිලි ගැනිලි සිද්ධ වෙන වෙලාවට මුදල් ගැනිලි හෝ බාණ්ඩ ගැනිලි මුදල් ගැනිලි නම් මුදල් ගිණුම බැර වෙලා බාණ්ඩ ගැනිලි නම් ගැලුම් ගිණුම බැර වෙලා අපි හර කරනවා තීරු ක්‍රමයට සකස් කරන ගැනිලි ගිණුමට තීරු ක්‍රමයට සකස් කරන ගැනිලි ගිණුමට හර කරනවා. රයිට්. ඒ වගේම හර කරලා වර්ෂයේ අවසානයේදී අපි ඒක අර ප්‍රාග්ධන ගිණුමට ගෙනihin අඩු කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි දැන් හවුල් කරුව සහ හවුල් ව්‍යාපාරය අතර ජංගම ගිණුමක් තියෙන නිසා ජංගම ගිණුමට තමයි ගෙනියන්නේ. ඒත් ජංගම ගිණුමට තමයි අපි හවුල් ව්‍යාපාරයක ගෙනිලි අවසාන. ඒතර තමයි වෙනස තියෙන්නේ. නැත්නම් තනි ව්‍යාපාරයක අපි ගෙනිලි සටහන් කරපු විදිහටම තමයි හවුල් ව්‍යාපාරයක වෙන්නේ. වෙනස්කම් දෙක තමයි. එකක් තමයි තීරු ක්‍රමයට ගෙනිලි ගිණුම තියෙන එක. දෙවෙනි එක වර්ෂයේ අවසානයේ අපි තනි ව්‍යාපාරයක නම් ගැනිලි අඩු කරේ ප්‍රාග්ධන ගිණුමින් නැත්නම් ප්‍රාග්ධනෙන් ශේෂපත්‍රේ මේකදී අපි අඩු කරන්නේ ගැනිලි අඩු කරන්නේ ශේෂපත්‍රයෙන් මේ ප්‍රාග්ධනෙන් නෙමෙයි අපි ජංගම ගිණුමට තමයි ගෙනියන්නේ. රයිට්. එතන මේකේ තියෙන දේ අපි පොඩ්ඩක් කියමු බලන්න. හවුල් කරුවන්සිය පෞද්ගලික ප්‍රයෝජන සඳහා ව්‍යාපාරයෙන් ලබා ගන්නා මුදල් හා බාණ්ඩ හවුල් කරුවන්ගේ ගැනිලි වශයෙන් හැඳින්වෙනවා. ඒගොල්ලෝ දන්නවා. හවුල් කරුවන්ගේ ගැනිලි ඔවුන්ගේ ජංගම ගිණුම් වලට අදාළ අවස්ථාවේදීම හර කළ හැකි නමුත් සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඒ ඒ හවුල් කරු නමින් වූ ගැනිලි ගිණුමකට ඒ පළමුවෙන් හර කර ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී එහි ශේෂය කියන්නේ මුළු ගැනිලි ප්‍රමාණය අදාළ හවුල් කරුවන්ගේ ජංගම ගිණුම් වලට මාරු කිරීමයි. එතම අර කලින් කිව්ව කාරණේ අපි ගැනිලි සිද්ධ වෙන වෙලාවේදී අපි හර කරන්නේ ගැනිලි ගිණුම් වලට එක එක හවුල් කරුගේ නමින් තියෙන ගැනිලි ගිණුම් වලට. ඒකට අපිට අවුරුද්ද පුරාවට බලා ගන්න පුළුවන් කොච්චර පීරියඩ් එකකට නැත්තම් මාස මාසෙට මාස 6න් 6ට මාස 9කට පස්සේ කවුද වැඩිම ගැනිලි කරලා තින්නේ කවුද අඩුවෙම ගැනිලි කරලා තින්නේ. නැයිත්. ඒකට තීරු ක්‍රමයට වෙනම ගැනිලි ගිණුමකට තමයි ගෙනියන්නේ. ඩබල් එන්ට්‍රි එක වෙනස නැහැ. මුදල් ගැනිලි නම් මුදල් ගිණුම බැර වෙනවා. ගැනිලි ගිණුම හර වෙලා බාණ්ඩ ගැනිලි නම් ගැනිලි ගිණුම හර වෙලා ගැනුම් ගිණුම බැර වෙනවා. එතර වර්ෂයේ අවසානයේදී සම්පූර්ණ ගැනිලි ගිණුම් වල තියෙන එකතුව තීරු ක්‍රමයට ගැනිලි ගිණුම් වල තියෙන එක් එක් හවුල් කරුගේ එකතුව අපි ඒක මාරු කරනවා ගැනිලි ගිණුම බිඳුව කරලා එක් එක් හවුල් කරුගේ ජංගම ගිණුම් ශේෂයන් වලට. හවුල් කරුවන්ගේ ගැනිලි සඳහා සීමා පනව ඇති විටත් ගැනිලි සඳහා පොලී අය කරන විටත් ගැනිලි පිළිබඳ සම්පූර්ණ විස්තර ලබා ගැනීම පහසු වීම සඳහා වෙනම ගැනිලි ගිණුම් පාත්වා ගැනීම වඩා යෝග්‍ය වේ. එනම ගැනිලි ගිණුම පවත්වාගෙන යෑම වඩා යෝග්‍ය වෙනවා කියලා තියෙනවා. රයිට්. ତර මේ තියෙන්නේ ගැනිලි සම්බන්ධ දිට්ඨසටහන් මේව ඔයගොල්ලෝ දන්නවා. පළවෙනි එකයි දෙවෙනි එකයි කොහොමද ඔයගොල්ලෝ දන්නවා? මුදල් ගැනිලි නම් ගැනිලි ගිණුම හර වෙනවා. ඔය අවස්ථා තුනේදීම ගැනිලි ගිණුම හර. මුදල් ගැනිලි වුණත් බාණ්ඩ ගැනිලි වුණත් බාණ්ඩ ගැනිලි පළවෙනි අවස්ථාවේදී පිරිවැයට සිද්ධ වෙනේම රතු පාටින් පෙන්නලා තියෙන්නේ. දෙවෙනි එක බාණ්ඩ ගැනිලි පිරිවැයට වඩා වැඩි මිලකට සිද්ධ වෙනවා නම් මොකද වෙන්නේ කියලා. අතර මුදල් ගැනිලි නම් ගැනිලි ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙනවා. ඊළඟට බාණ්ඩ ගැනිලි ගත්තොත් එimhe ගැනිලි ගිණුම හර වෙලා ගැනුම් හෝ වෙළඳ ගිණුම බැර. ඒත් අපි විකුණූ බඩු වල පිරිවැයෙන් අයින් කරන්න ඕනේ නැහැ. ඉතින් අයින් කරන්න ඕනේ ඉඳ තමයි ගැනුම් ගිණුම හරි වෙළඳ ගිණුම හරි අපි බැර කරන්නේ. රයිට්. ගැනිලි ගිණුම හර වෙලා විල ගැනුම් ගිණුම හෝ වෙළඳ ගිණුම බැර වෙනවා. ඊළඟ තුන්වෙනි අවස්ථාවේදී පිරිවැයට වඩා වැඩි මිලකට බඩු අරගෙන යනවා කියලා කියන්නේ ඒක අපි සැලකන්න පුළුවන් විකුණුම් හැටියට. ඒ අවස්ථාවේදී පිරිවැයට වඩා වැඩි මිලකට අපි අයිතිකරු අරගෙන ගිහලා තියෙනවා නැත්නම් හවුල්කරු අරන් යනවා කියලා තියෙනවා. හවුල් ව්‍යාපාරේ හවුල්කරුන්ට විකුණු ආහසමන්නේ.
ඒක අපි අර විකුණු පිරිවැයෙන් අඩු කරන්න ඒ වෙනුවට අපි ඒක විකුණුම් හැටියට සලකනවා. ඒතර එතෙන්දි වෙන්නේ අර ගැනිලි ගිනුම හර වෙලා විකුණුම් ගිනුම තමයි අපි බැර කරන්නේ. විකුණුම් ගිනුම බැර කරනවා. ගැනිලි ගිනුම හර වෙලා විකුණුම් ගිනුම බැර කරනවා. රයිට්. ඒක තමයි ගැනිලි වලට අදාළව සාකච්ඡා කරන්න තියෙන. එතන අපිට තව එක දෙයක් තියෙනවා. ඒ තමයි ගැනිලි පොලී ගණනය කරන ආකාරය සාකච්ඡා කරන්න. ඒක අපි ඊළඟට සාකච්ඡා කරනවා ඉස්සරහදී. රයිට්. එතන ඔතෙන්දි කතා කරේ ගැනිලි සටහන් කරන විදිය ගැන විතරයි. ඊළඟට හවුල්කරුවන්ගේ ණය ගිනුම්. හවුල්කරුවන්ගේ ණය ගිනුම් ගත්තාම හවුල්කරුවන් ප්‍රාග්ධනයට අමතරව ණය හෝ අත්තිකාරම් වශයෙන් ව්‍යාපාරයට සපයා ඇති මුදල් ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලට බැර කරන්නේ නැතිව අපි වෙනමම ණය ගිණුමකට දාලා තියෙනවා. හවුල්කරුවෙකු ප්‍රාග්ධනය හැටියට විතරක් දාලා තියෙනවා නම් යම් දෙයක් අපි ඒක හවුල්කරුවේ ප්‍රාග්ධන ගිණුමට දානවා. හැබැයි ප්‍රාග්ධනයට අමතරව එයා ණයක් හැටියට දීලා තියෙනවා නේද? ඒ කියන්නේ පර්මනන්ට් දෙයක් හැටියට නෙමෙයි හවුල් ව්‍යාපාරය අපව එයාට ගෙවන්න ඕනේ ණය මුදලක් හැටියට. සාමාන්‍ය බැංකුවක් ගන්නවා වගේ. ඒතර හවුල් ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයේ බැංකුවෙන් ගිහිල්ලා ණයක් ගන්නවා වෙනුවට හවුල් කරුගෙන් ණයක් ඉල්ලගෙන තියෙනවා. ඒතර ඒ වගේ වෙලාවක අපි ඒක සටහන් කරන්න ඕනේ වෙනමම ණය ගිණුමක. හවුල් කරු නමින් තියෙන වෙනමම ණය ගිණුමක. ඒතර හැම හවුල් කරුවෙක්ගෙම එහෙම ණය අරගෙන තියෙනවා නම් අපිට තීරු ක්‍රමයට හවුල් කරුවන්ගේ ණය ගිණුමු තීරු ක්‍රමයට අර ගැනිලි ප්‍රාග්ධනයේ ජංගම ගිණුම් රූල් කරා වගේ තීරු ක්‍රමයට හවුල් කරුවන්ගේ ණය ගිණුම් කියලා දාන්න පුළුවන්. 890 හවුල් ආරක්ෂා පනතන අනුව හවුල් ව්‍යාපාරයක් විසිරුවා හැරීමේදී හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනය ආපසු ගෙවීමට පෙර ඔවුන්ගේ ණය සහ අත්තිකාරම් ආපසු ගෙවිය යුතු නිසා වෙනමම ණය ගිණුමක් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. මොකද 890 හවුල් ආරක්ෂා පනතේ හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරයක් විසිරුවා හරිනකොට අදාළ ලයබිලිටීස් රීපේ වෙන්නේ කොහොමද කියලා කියලා තියෙනවා. ඒතතේ ඒකෙදි අවසානයේට තමයි හවුල්කරුවන්ගේ අයිති දේවල් ගෙවන්නේ. ඒ කියන්නේ හවුල්කරුවන්ගේ අයිති දේවල් කියලා කියන්නේ ජංගම ගිණුම් සහ ප්‍රාග්ධන ගිණුම් ශේෂයන් ගෙවන්නේ. ඊට ඉස්සෙල්ලා ප්‍රයොරිටි එකක් හම්බ වෙනවා. නිකන් හරි හවුල්කරුවෙකු ණය මුදලක් දීලා තිනවනะ. ඒක ඉස්සෙල්ලා ගෙවුවට පස්සේ තමයි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් ශේෂයන් ගෙවන්න ඕනේ. ඒ ඔයගොල්ලන්ගේ මේ සිලබස් එකේ හවුල් ව්‍යාපාරයක් විස්තරව හැරීම කියන එක නෑ. එහෙම තිබ්බනම් අපිට අර හවුල් ව්‍යාපාර විසුර හරිනකොට කඩින් කඩ හවුල් ව්‍යාපාර විසුර හැරීම එකවර හවුල් ව්‍යාපාර විසුර හැරීම කියලා අපිට හදන්න පුළුවන් ගණන්. ඒත් එහෙම වුණාම බලන්න පුළුවන් කොහොමද අපි ගණන් හදන්නේ කියලා. ඒත් මෙතන වැදගත් දේ තමයි ණය මුදලක් දීලා තියෙනවනේ. ඒතර ප්‍රාග්ධනයට කලින් ප්‍රයොරිටි එකක් හම්බ වෙනවා හවුල් ව්‍යාපාර විසුර හැරීමේදී. හවුල් කරුවන්ගේ ණය සහ අත්තිකාරම් වලට අදාළ පොලී පිළිබඳ කොන්දේසි හවුල් ගිවිසුමේ ඇතන ඒ අනුව හවුල් කරුවට පොලී හිමිවි. හවුල් ගිවිසුමක් තියෙනවනේ ඒ හවුල් ගිවිසුමේ පැහැදිලිවම කියනවා නම් මෙන්න මෙච්චරයි පොලිය ගෙවන්න ඕනේ කියලා ඒ වෙලාවේදී ආයි වෙනමම අපිට බලන්න දෙයක් නැහැ ඒ පොලිය අනුපාතය භාවිතා කරලා ගෙවන්න විතරයි තියෙන්නේ. හැබැයි ගානේ කොහෙත්තැනක හවුල් කරුගේ ණය වෙනුවෙන් පොලියක් ගෙවන්න ගැන සඳහනක් වෙන්නේ නැත්තම් පොලිය අනුපාතයක් ගැන සඳහනක් වෙන්නේ නැත්තම් 24 නවගන්තියට ගිහිල්ලා බලන්න ඕනේ මොකද කරන්න කියලා. ඒත් 24 නවගන්තිය පැහැදිලිවම කියනවා 5% වාර්ෂික පොලියක් ගෙවන්න කියලා. 5% වාර්ෂික පොලියක්. ඒක ඇත්තටම 5% කොම දැන් මේ කාලේ නම් ඇත්තටම 5% කියලා කියන්නේ මේ යම් ආකාරයක සාධාරණයක් තියෙනවා. මොකද පොලිය අනුපාත අඩු නිසා. හැබැයි පොලිය අනුපාත වැඩි කාලයක 5% කියලා කියන්නේ ගොඩාක් අඩු රේට් එකක්. ඉතින් ඒක නමුත් මේ ආක්ෂේපන්තේ කියන්නේ සාමාන්‍යයෙන් එතනදී හැම වෙලාවෙම අවුල් ව්‍යාපාරයට සාධාරණයක් වෙන විදිහට තමයි මේ පර්සන්ටේජ් එක ඩිසයිඩ් වෙන්නේ. ඒක තමයි 5% කියලා තියෙන. ඉතින් සාමාන්‍යයෙන් එහෙම ණය මුදලක් දෙනවා නම් අනිවාර්යයෙන්ම කලින් කියනවා මෙන්න මෙච්චර පොලිය අනුපාතිකයක් තියෙනවා කියලා. ඒත් ඒක මේ හවුල් ලාක්ෂණ ගිවිසුමේ සඳහන් වෙනවා නම් 10% කියලා අපි 10% ගෙවනවා. ගිවිසුමේ සඳහන් වෙන්නේ නැති අවස්ථාවලදී තමයි අපි 5% අනිවාර්යයෙන්ම ගෙවන්න වෙන්නේ. ඒත් ණය සම්බන්ධයෙන් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඊළඟට මේක ඉතාම වැදගත්ම කාරණේ කවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම් සකස් කරනකොට ලාභලාභ විසර්ජනය කිරීම. දැන් තනි ව්‍යාපාරයක් කවුල් ව්‍යාපාරයක් අතර තියෙන ප්‍රධාන වෙනස තමයි ලාභය විසර්ජනය කරන්න ඕන එක කියන එක. තනි ව්‍යාපාරයක අපි ලාභයක් විසර්ජනය කරන්න යන්නේ නැහැ. තනි ව්‍යාපාරයක අපි ලාභය එතනින් ඉවරයි. ඒ එක අයිතිකරුවා ඉන්නේ අයිතිකරුට ඒක ගෙව්වා එතනින් පස්සේ ඒක ඉවරයි. හැබැයි හවුල් ව්‍යාපාරයක අපිට එහෙම බෑ. හවුල් ව්‍යාපාරයක අපිට සිද්ධ වෙනවා
ලාභයේ හවුල් කරු අතර ලාභයේ හවුල් කරු අතර බෙදන්න. එතකොට ලාභයේ එක එක විදියට බෙදන්න වෙනවා. එතකොට ඒ සඳහා අපි ශුද්ධ ලාභයට පස්සේ තව ගිණුමක් ඒක කන්ටිනියු වෙන විදියට අදාළ ගිණුමම කන්ටිනියු වෙන විදියට රූල් කරගන්නවා. ඒකට අපි කියනවා ලාභ ලාභ විසර්ජන ගිණුම කියලා. लाभ लाभ विसर्जन गिनी अभी हेम विलाम लिया हौल व्यापारे सा हौल कल अतर वितरक्म वेन्नपूर्व ट्रांसाक्षन वितरा हौल व्यापारे हौल कर्वीम निशाम वेन्नपूर्व ट्रांसाक्षन वितरम विसर्जन गिनी लिया टिकट इसलिए हौल करु नय दिन हौल व्यापारे नय मुद्रा हवल करोलियावन पोलिए अट ऑप्शन लाभ लाभ गिनी लाभ लाभ विसर्जन गिनी मे ट्रांसाक्षन हवल कर वीम निशा वेच दे कंक्लूशन पुलवांग नय मुद्दा लबाग हौल व्यापार हौल करोने हौल व्यापार नय मुद्दा बैंक पुलवा मिहिम कल्पना करते प्राग्धन पोलियावन वन प्राग्धन पोलियन वन हौल करवाणी प्राग्धन विनिटी अन्नपूलवांग प्राग्धन पोलियवाणि या हौल करीम निशा मित्र हौल करे प्राग्धन दूलवा हम एक्कीन अटमे प्राग्धन दैक विसर्जन गिनीमेन ऐतमे तवेकत्म हौल करी निवस बिल्ली कत्ती है एक हौल व्यापारी पवत्वागिन हौल व्यापारी पवत्वागिन हौल करी बिल्ली एक हितान्नको एक हौल व्यापारे अरगिन हौल व्यापारी व्यापारी कटे पवत्वागिन कुलियवन इतकोट हौल व्यापारे कुलियवन हौल करु इतकोट एहिम उनुत्तेहिम हौल व्यापारे कुलियवन हौल करुट एक हौल करु वीम निशाम वेन्नपुलवन ट्रांसाक्षन उत्तरे नेत हेतु तमाय हौल व्यापारे मे हौल करुगे गिदर तिन्नपुलवा उत्तर हौल कर लाभ बेदर लाभ कोटस गिवन हौल व्यापारे हौल कर लाभ कोटस गिवन हौल कर पारे मिनस लाभ कोटस गिवन विसर्जन गिनी हौल व्यापारे लाभ लाभ गिन पिलेल व्यापारे लाभ लाभ गिन सिद्धवे व्यापारे सिद्धवे विधीट तमय एक व्यापारे लाभ लाभ गिन सोयागन शुद्ध लाभे हू अलाभे लाभ लाभ गिनमें प्राग्धन गिनम मारकर हौल व्यापारे ऐतिकरुआन शुद्ध लाभे हो अलाभे बेदीट बेनसतम एक बुद्धल व्यापारे लाभे हो लाभे गिवर एटम तम लाभे तिब्बत अलाभे तिब्बत ऐतिवेकर हौल व्यापारे हिम बे हौल व्यापारे हौल करू कीपदने सहायकीपदनाकुलवासीमाणु उदाहरण लाभ लाभ सामन बेदागा विनम गणनीकुल समहार प्राग्धन पोलिया गिवन कीलकिया विनम गणनीकू समार हौल कर वेतन गिवन पुलवाईन शुद्ध लाभ अभी तव दुट हौल करू कीपदन आतर अभी बेदल वेकरण विसर्जन गिनम तुड़ी तुंगिन पॉइंट मे सदा लाभ लाभ विसर्जन गिनम नमीन विशेषित ऊ विशेष कोटसा लाभ लाभ गिनम पहालीन पिदेल के हौल व्यापारे शुद्ध लाभे हो अलाभे हो लाभ लाभ विसर्जन गिनम गिनी लबन आतर
හවුල්කරුවන් වශයෙන් කටයුතු කිරීම වෙනුවෙන් විවිධ ස්වරූපෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභද ඔවුන්ගෙන් කෙරෙන අය කිරීමද ලාභ ලාභ විසර්ජන ගිණුම මගින් ගලපනු ලැබේ. right මේව තමයි ලාභලාභ විසර්ජන ගිණුමක අපි ගලපනු ලබන අයිතම. මේ හැම අයිතමයක්ම ඔයගොල්ලන්ට පේනවා. මෙතන අයිතම පහක් මම දීලා තියෙනවා. හැම අයිතමයක්ම අපි අනිවාර්යයෙන්ම හවුල්කරුවෙකු වීම නිසාම ගලපන අයිතම විතරයි. දැන් උදාහරණයක් ඇරෙන්න පළවෙනි එක ගත්තොත් එහෙනම් ප්‍රාග්ධන පොලි. ප්‍රාග්ධන පොලි ගෙවන්නේ හවුල්කරුවෙකු වීම නිසාම විතරයි. මොකද ප්‍රාග්ධනයට දායක වෙන්නේ හවුල්කරුවෝ විතරනේ. ප්‍රාග්ධනය මත තමයි පොලිය ගෙවන්නේ. එතකොට හවුල්කරුවෙකු වීම නිසාම තමයි ප්‍රාග්ධනයට දායක වෙන්නේ. ඒ මත තමයි යට පොලිය හම්බෙන්නේ. එතකොට ඒක හවුල්කරුවෙකු වීම නිසාම වෙන ගනුදෙනු. ඒකයි විසර්ජන ගිනිම කියන්නේ අපි. ඊළඟ එක හවුල්කරුවන්ගේ වේතන. හවුල්කරුවන්ගේ වේතන ගත්තාම හවුල්කරුවන්ගේ වේතන ගත්තාම හවුල්කරුවෙකු වීම නිසාම තමයි එයා හවුල් ව්‍යාපාරයට වැඩ කරන්නේ. එතකොට ඒක නිසා එයාට ගෙවන වේතනත් අපිට හවුල් මේ විසර්ජන ගිනිම දාන්න පුළුවන්. හවුල් කරුවන්ට කොමිස් ගෙවනවනම් ඒවත් හවුල් කරුවෙකු වීම නිසාම ගෙවන දේවල් විතරයි. ඊළඟට ලාභ ලාභ බෙදා ගැනීම නැත්නම් ලාභ කොටස් කියලා අපි කියනවා. ලාභ ලාභ කොටස්. ඊළඟට ගැනලි පොලි. ඒකත් එහෙමයි. ගැනලි පොලි හවුල්ය හවුල් කරුවෙකු වෙච්ච ඉඳන් ගැනලි කරන්න පුළුවන්. ඒක නිසා අපි එයාට ගෙවන මෙයාගෙන් අය කරගන්න පොලි ඒවත් ලාභ ලාභ සර්ජන ගැනීමට දාන්න ඕනේ. මේවායෙන් ගැනලි පොලි හැරෙන්නට අනෙකුත් සියලුම විසර්ජනයන් ලාභ ලාභ විසර්ජන ගිනුම හර හවුල් කරුවන්ගේ ජංගම ගිනුම බැට. ඉතින් බලන්න ජනලි පොලි කියන්නේ අපි අය කරන දෙයක් අනිත් ඔක්කොම හවුල් කරුවන්ට ගෙවන දෙයක්. එතකොට මේකෙදි බේසිකලි මේ අයිතම මේක ඔක්කොම මතක තියාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. යම් දෙයක් අපි හවුල් කරුවන්ට ගෙවනවා නම් අපි විසර්ජන ගිනුම හර කරලා ඒ එක් එක් හවුල් කරුගේ ජංගම ගිනුම බැර කරනවා. යම් දෙයක් අපි හවුල් කරුවෙකින් අය කර ගන්නවා නම් අපි අපි ජංගම ගිනුම එක එක කවුල් කරුගේ හර කරලා බැර කර ගන්නවා විසර්ජන ගිනුම. ඒක තමයි ලොජික් එක. එතකොට මේ උඩ තියෙන ඒවා කොහොමද කරන්නේ කියන එක නෙමෙයි මතක තියාගන්න ඕනේ. අවුල් කරුගේ යම් දෙයක් අය කර ගන්නවා නම් අපි ලාභ ඒගොල්ලන්ගේ ජංගම ගිනුම හර කරනවා. හර කළා විසර්ජන ගිනුම බැර කරනවා. එතකොට ව්‍යාපාරයේ පැත්තෙන් ආදායමක් වගේ අය කර ගන්නවා කියන්නේ. හවුල් කරුවන්ට ගෙවනවා කියලා කියන්නේ අපි ඔන්න ලාභ ලාභ විසර්ජන ගිනුම හර කරලා එක් එක් හවුල් කරුගේ ජංගම ගිනුම බැර කර ගන්නවා. right ඊළඟට අපි මේ කතා කරපු අයිතම එක එක ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මේ බලන්න ප්‍රාග්ධන පොලි. දැන් තනි ව්‍යාපාරයක නම් එක අයිතිකරුව ඉන්නේ හින්දා එයා ප්‍රාග්ධනයේ යෙදුවාම ඒකට පොලියක් ගිවීමේ අවශ්‍යතාවය පැන නගින්නේ නැහැ. මොකද එයාටම තමයි හම්බෙන්නේ එකයි. ඒක ලාභ හැටියට ගියත් එකයි ප්‍රාග්ධන පොලි හැටියට ගියත් එකයි කොයි විදිහට ගියත් එකයි එයාට. right හැබැයි හවුල් ව්‍යාපාරයක ගත්තාම මෙන්න මේ පළවෙනි පොයින්ට් එක බලන්න. බොහෝ හවුල් ව්‍යාපාර හවුල් කරුවන්ගේ ප්‍රාග්ධනයේ වෙනුවෙන් යම් නිශ්චිත පොලියක් ගෙවයි. ඒක තමයි අපි කියන්නේ ප්‍රාග්ධන පොලි කියන්නේ. ප්‍රාග්ධන පොලි අනුපාතය කියලා කියනවා. පොලි ගෙවීම පිළිබඳ කිසිවක් හවුල් ගිවිසුමේ සඳහන් නොවන්නේ නම් පොලි ගෙවන විදිය පිළිබඳ කිසිම දෙයක් හවුල් ගිවිසුමේ සඳහන් වෙන්නේ නැත්නම් හවුල් ව්‍යාපාර ආඥා පනත අනුව ප්‍රාග්ධනයේ වෙනුවෙන් පොලි ලැබීමට හවුල් කරුවන්ට හිමිකමක් නැත. right එතකොට අපි දන්නවා 24 වන වගන්තියට ගිහිල්ලා බැලුවොත් එහෙම ඒක කියන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් පොලී ගෙවන්න එපා කියලා. right ප්‍රාග්ධනය වෙනුවෙන් පොලී ගෙවන්න එපා කියන එක තමයි කියන්නේ 24 වන වගන්තිය. අපි හවුල් ගිවිසුමේ සඳහන් වෙන්නේ නැත්තම් පොලී ගෙවීම සම්බන්ධයෙන් අපි ගෙවන්න යන්නේ නැහැ පොලී. right එතකොට පොලී ගෙවන්න එපා කියන එක තමයි 24 වන වගන්තිය කියන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනයේ පොලියක් ගෙවීම සාධාරණයේ සැලකෙන්නේ හවුල්කරුවන්ගේ දායක වී ඇති ප්‍රාග්ධනයට අනුපාතිකව ලාභ ලාභ බෙදා ගන්න අනුපාතය වෙනස් වෙන විදිහ. දැන් මේම පොඩි උදාහරණයක් දීලා තියෙනවා. බලන්න හවුල්කරුව ප්‍රාග්ධනයේ දාලා තියෙනවා
එක්කෙනෙක් දාලා තිනවා 1000ක් අනිත් එක්කෙනා 500ක් දාලා තිනවා එක්කෙනෙක් 300ක් දාලා තිනවා දැන් මම මෙතන කියලා තිනු උඩ හෙඩින් එක දාලා තිනු අසාධාරණයි කියලා ඒගොල්ලන්ගේ ප්‍රාග්ධන අනුපාතය ගත්තාම 10ට 5ට 3 හැබැයි ලාභ ලාභ බෙදාගන්නේ සමානව නම් 1ට 1ට නම් 1 නම් දැන් බලන්න පළවෙනි එකේන A ප්‍රාග්ධනයට විශාල දායකත්වයක් දාලා තිනවා ඒ ප්‍රාග්ධන අනුපාතය ගත්තොත් 18න් 10ක් ඒතර ලාභය හම්බෙන්නේ 3න් 1යි. B 18න් 5ක් දාලා එයාටත් හම්බෙන 3න් 1ක් ලාභය. C එයා 18න් 3ක් දාලත් එයාටත් 3න් 1ක් හම්බෙන ලාභය. ඒකට ඇත්තටම මේ A කියන එක්කිනා මෙච්චර ලොකු ප්‍රාග්ධනය මුළු ප්‍රාග්ධනයෙන් 150කට වඩා වැඩිනුත් දාලා මිනිහට හම්බෙන්නේ ලාභයෙන් 3න් 1යි. ඒකට ඒ වගේ වෙලාවක ප්‍රාග්ධනයට පොලියක් ගෙවන්නේ නැත්තම් ඒක අසාධාරණයි. හේතුව දැන් තුන් දෙනා එක එක විදිහට ප්‍රාග්ධන දැන් A B ගත්තොත් A B දාලා තින ප්‍රාග්ධනෙ වගේ දෙගුණයක් දාලා තිනවා A දැන් C ගත්තොත් C එක බැලුවම A C දාලා තින ප්‍රාග්ධනෙ වගේ තුන් ගුණයකටත් වැඩියෙන් දාලා තින ප්‍රාග්ධනෙ හැබැයි ලාභ ලාභ බෙදාගන්නේ සමානව එතකොට ඔන්නෝ වගේ සිටුේෂන් එකේදී ප්‍රාග්ධනෙ වෙනුවෙන් පොලියක් ගෙවිය යුතුයි කියන මතය තමයි ඉන්නේ හැබැයි නිකන් හරි ප්‍රාග් ඔය වගේ සිටුේෂන් එක ප්‍රාග්ධනෙට පොලියක් ගෙවන්නේ නැත්නම් ඒක අසාධාරණයි. හැබැයි ප්‍රාග්ධනෙ බලන්න දෙවෙනි සිටුේෂන් එක PQR. ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනෙ 600 600 600 ප්‍රාග්ධන අනුපාතය සමානයි. ලාභ ලාභ බෙදාගන්නෙත් සමානව. ඒකට ඒ වගේ වෙලාවක ඔය තුනම සිද්ධ වෙනවා නම් සමා දෙකම සිද්ධ වෙනවා. ලාභ ලාභ අනුපාතය ප්‍රාග්ධන අනුපාතය දෙකම සමාන නම් ප්‍රාග්ධනෙට පොලියක් ගෙවෙන්නේ නැහැ කියලා සාධාරණයක් වෙන්නේ නැහැ. මොකද ප්‍රාග්ධනයේ පොලිය ගෙව්වායින් පස්සේ එන ලාභය බෙදාගන්නේ සමානව නිසා ප්‍රාග්ධනයේ පොලිය ගෙව්වත් එකයි නැත්ත් එකයි දෙවෙනි සිටුේෂන් එකේ. එතකොට මේකේ කන්ක්ලූෂන් එක තමයි ප්‍රාග්ධන අනුපාතය සහ ලාභ ලාභ බෙදාගන්න අනුපාතය එකිනෙකට වෙනස් නම් ප්‍රාග්ධන පොලියක් ගෙවන එක සාධාරණයි. ඒ දෙක සමාන නම් ප්‍රාග්ධන පොලියක් ගෙවෙන්නේ නැතුණාට කමක් නැහැ කියන එක. එතකොට ඔන්නෝයේ කාරණේ සැලකිලිට අරගෙන සමහර අවුල් ව්‍යාපාරවල ගිවිසුමේ ප්‍රාග්ධන පොලිය ගෙවනවා කියලා තියෙනවා සමහර ඒවල ඒ ගැන සඳහනක් වෙන්නේ නැහැ. හැබැයි 24 නවගන්තියේ ගිවිසුමේ සඳහන් වෙන්නේ නැත්නම් අපිට ගිහිල්ලා 24 නවගන්තියේ පිට තමයි තියෙන බලන්න තියෙන්නේ 24 නවගන්තිය කියන්නේ ප්‍රාග්ධනෙට පොලිය ගෙවන්න එපා කියලා. right? එතකොට ප්‍රාග්ධන අනුපාතයයි ලාභ ලාභ අනුපාතය දෙක සමාන නම් පොලිය ගෙවෙන්නේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ දෙක අසමාන නම් අනිවාර්යයෙන්ම පොලිය ගෙවීමක් සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට හවුල්කරුවන්ගේ වේතන සහ කොමිස් ගැන කතා කරුත් එමු. හවුල්කරුවන්ගේ වේතන සහ කොමිස්. සමහර හවුල්කරුවෝ ඉන්නවා ව්‍යාපාරයේ කටයුතු වෙනුවෙන් පූර්ණ කාලයෙම යොදවන. ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් ඔයගොල්ලෝ කලින් ඉගෙන ගත්තනම් එක්කෝ ඉස්කෝලේක හරි විශ්වවිද්‍යාලයක හරි වෙනත් ඔය ඔයගොල්ලෝ කරන MBA එකක් හරි වෙන මොන හරි ආයතනයක වැඩ කරද්දී අර ගෲප් අසයින්මන්ට් කියලා තියෙනවනේ. ग्रूप वेड करदी समहार महंसला वेड करना ग्रूप मेबर्स समहार कटी अंतिम मुहूर्त अवल पोडमेट कल ग्रूप नम दागनता बला रेवे हौल व्यापार बोडीम गेम नाइट बोडीम इन समहार अतपत वाश्रूम हूम कर समहार मुखर बोडिंग एतम नियम बोडिंग कार्यट अवल රෑනවා ආයි උදේ පාන්දර යනවා ආයි රෑනවා උදේ පාන්දර යනවා මේ විදිහට තමයි ඉන්නේ. එතකොට මේ හවුල් ව්‍යාපාරයකත් එහෙමයි. දැන් ඒකට හවුල් ව්‍යාපාරයක් කරන්න යද්දී දැන් උගලක් ගෙදර ගත්තත් එහෙමනේ අක්කලා නංගිලා මල්ලිලා ගොඩක් ඉන්නවනම් සමහරව ගෙදර අස්කරණේව කරන සමහරව එහෙම කරන්නේ නැහැ. right? එතකොට ඒ වගේ හවුල් ව්‍යාපාරයකත් සමහරව පූර්ණ කාලීනව වැඩ කරන ව්‍යාපාරයේ දිනු වෙනුයි. හැබැයි සමහරු එහෙම ලොකු කාලයක් වැය කරන්නේ නැහැ සමහරු ඇවිල්ලා යනවා එහෙම යනවා. ඒතර ඔතනදී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙම පූර්ණ කාලිනව කෙනෙක් හවුල් කරුවෙකු වැඩ කරනවා නම් එයාට අපි වැටුපක් ගෙවන්නේ නැතුව හිටියොත් මේක අසාධාරණයි. හේතුව තමයි එයා කරන වැඩ රාජකාරී වෙනුවට තව කෙනෙක්ව අපි යෙදෙව්වොත් එහෙම ඒ වැඩ රාජකාරී කරන්න අනිවාර්යයෙන්ම තව කෙනෙක්ව ගත්තොත් එයාට වැඩියක් ගෙවන්න වෙනවා. ඒක නිසා මං හිතනවා පූර්ණ කාලීනව වැඩ කරන කෙනෙකුට පඩියක් ගෙවුවට කමක් නැහැ කියලා වැටුපක් ගෙවුවට කමක් නැහැ කියලා.
හැබැයි හැමෝම හවුල් කරුව එකට වැඩ කරනවා නම් එතකොට මේ කහ සමාන වැඩ කරනවා නම් එතකොට පඩියක් නෙවිවා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි ගිවිසු මේ සඳහන් වෙන්න ඕනේ. ඒතර ගිවිසු මේ සඳහන් වෙන්නේ නැති අවස්ථාවක 24 නවගන්තිය නම් කියන්නේ කාටවත් එහෙම වැටුපක් ගෙවන්න වේතනයක් ගෙවන්න එපාය කියන එක. වැටුපක් වේතනයක් ගෙවන්න එපාය කියන එක තමයි කියන්නේ 24 නවගන්තිය. Right. ඒක තමයි මේකේ පැහැදිලිවම සඳහන් වෙන්නේ මෙසේ හවුල් ව්‍යාපාරේ කටයුතු වෙනුවෙන් අනික් හවුල් කරුවන්ට වඩා කාලය ආශ්‍රමයේ වැඩ කරන හවුල් කරුවන්ට ඒ සඳහා වැඩි අනුපාතයකට ලාභ බෙදීම වෙනුවට ස්ථීර වේතනයක් ගෙවීම සාමාන්‍යයෙන් සිදුවේ. සියලුම හවුල් කරුවන්ට 100 ක්‍රියාකාරී කටයුතු වලදී සහභාගී වෙන අවස්ථාවවලදී නියම ලාභය ගණනය කිරීමේ අරමුණින් හවුල් කරුවන්ගේ සේවය සඳහා ප්‍රමාණවත් වේතන ගෙවීමද සිදුවේ. සමහරලාට ඔක්කොම හවුල් කරුව කැමති නම් හැමෝම මහන්සිලා වැඩ කරනවා නම් හැමෝටම වේතන ගෙවන්න කියලා දාන්න පුළුවන්. ඊළඟට වේතන හෝ කොමිස් ගෙවීම පිළිබඳ කොන්දේසි හවුල් ගිවිසුමේ ඇතුළත් නොවේ නම් හවුල් කරුවන්ගේ සේවය වෙනුවෙන් වේතන හෝ කොමිස් ලැබීමට හවුල් ව්‍යාපාර ආඥා පනත අනුව ඔවුන්ට හිමිකමක් නැත. ඒක දැන් අපි කිව්වා. ඊළඟට ගැනලි පොලි ගැනලි පොලි ගත්තොත් එහෙම දැන් ඔක අපි අර කලින් තැනකදී ගැනලි ගැන කතා කරා. ගැනලි ගැන කතා කරපු දේවල් අපි ආය ආවර්ජනය කරොත් ගැනලි ගැන අපි කතා කරද්දී අපි කිව්වා ගැනලි සිද්ධ වෙන වෙලාවට ගැනලි ආකාර දෙකයි. මුදල් ගැනලි, බාණ්ඩ ගැනලි. මුදල් ගැනලි නම් මුදල් ගිනුම බැර වෙනවා, බාණ්ඩ ගැනලි නම් ගැනුම් ගිනුම බැර වෙනවා. එතකොට මේ ඔය විදිහට ගැනලි අපි එක් එක් හවුල් කරුගේ ගැනලි සිද්ධ වෙන වෙලාවෙදී ගැනලි ගිනුමකට හර කරනවා. එකේ කවුල් කරුගේ ගැනලි ගිනුමකට හර කරනවා. ඊළඟට එම හර කළා වර්ෂයේ අවසානයේදී අපි ජංගම ගිනුමට ගෙනිහිලා දානවා. ගැනලි ගිනුම බැර කළා ජංගම ගිනුම හර කරනවා. හරි. එතකොට දැන් මෙතනදී කතා කරන්නේ විශේෂයෙන් ගැනලි පොලි අය කරන විදිය ගැන. ගැනලි පොලි අය කරන විදිය ගැන. එතන මේ ගැනලි පොලි කියන concept එක එන්නේ සමහර හවුල් කරු දැන් හවුල් කරු කිහිප දෙනෙක් ඉන්නකොට සමහර හවුල් කරු නිතර නිතර ගැනලි කරනවා. සමහර හවුල් කරු එහෙම ගැනලි කරන්නේම නැහැ. නිතර නිතර කරන්නේ නැහැ. සමහරු කරන්නේම නැහැ. එතකොට අර නිතර නිතර ගැනලි කරනවද හිතන්නකෝ grocery එකක් කරන හවුල් ව්‍යාපාරයක් කරේට හැමදාම එක හවුල් කරුවෙක් කවස්ට යන ගමන් බඩු මල්ලක් අරගෙන යනවා. grocery එකේ තියෙන බඩු හොඳට අරගෙන යනවා. එතකොට අනිත් හවුල් කරුවන්ට අසාධාරණයක් වෙනවා. ඒ වගේ වෙලාවක ඒ ඒ බඩු වලට සමාන ප්‍රමාණයක මුදලක් අය කර ගන්නවා. නමුත් ඒක අරගෙන යනවා කියන එක හින්දා තමයි ප්‍රශ්නේ වෙන්නේ. එතකොට එයා ගැනිල්ල කැරියට සටහන් වෙනවා. හැබැයි ඒකට අපි යම් වැඩිපුර චාර්ජ් එකක් ඉල්ලන්නේ නැහැ. එතන මොකද එයා බඩු අරගෙන යන්නේ අපේ විකුණුම් මිලට නෙමෙයි පිරිවැයට අරගෙන යන්නේ. විකුණන්න තියෙන බඩු අරගෙන යන්නේ. ඒ වගේ වෙලාවක ඒක ඩිස්කරේජ් කරන්න සහ අනිත් අවුල් කරුවන්ට වෙන අසාධාරණේ වඩපවත්වන්න සමහර හවුල් ව්‍යාපාර කොන්දේසියක් හැටියට දාලා තිනවා ගැනලි වෙනුවෙන් පොලි අය කරන්න ඕනි කියලා. ඒතර එහෙම ගැනලි වෙනුවෙන් පොලි අය කරනවා නම් ඒකේ percentage එක මොකද්ද කියන එකත් හවුල් ගිවිසුමේ සඳහන් විය යුතුයි. right? ඒතර ඒක තමයි මෙතනදී අවධානය කළා තියෙන්නේ. ඒතර හවුල් ගිවිසුමක පැහැදිලිවම තියෙන්න ඕනි ගැනලි වෙනුවෙන් පොලි අය කරනවා නම් කීයද percentage එක කියලා. හැබැයි 24 වන වගන්තියේ එහෙම ගැනලි පොලි අනුපාතයක් ගැන සඳහන් වෙන්නේ නැත. ගැනලි පොලි අනුපාතයක් ගැන සඳහන් වෙන්නේ නැත්නම් ගානක අපි ඒ හවුල් කරුවන්ගේ ගැනලි වෙනුවෙන් පොලි අය කරන්නේ නැහැ. right. මේ තියෙන්නේ ගැනලි පොලි අය කරනවා නම් අපි ගැනලි පොලි ගණනය කරන විදිය. right? ඉතින් ගැනලි පොලි අය කරනවා නම් ගැනලි පොලි අය කරන විදිය ආකාර කිහිපයකට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි උත්සාහ කරන්නේ ගැනලි පොලි අය කරනවා නම් ගැනලි පොලි ගණනය කරන්න පුළුවන් විවිධ විදි මොනවාද කියන එක ඉගෙන ගන්න. ඉතින් පළවෙනි අපි මේක කියවගෙන යමු. ගැනලි සඳහා පොලි සාමාන්‍යයෙන් අය කරන්නේ නම් ඒ ගැනලි සිදු වූ දින සිට
ඉනුම් කාලච්ඡේදයේ අවසානයේ තෙක් වූ කාලය සඳහා යම් නිශ්චිත වාර්ෂික පොලී ප්‍රතිශතයක් මතය. එතකොට අපි ගැනිලි අය කරන්නේ හැම වෙලාවෙම ගැනිල්ල වෙච්ච දවසේ ඉඳලා ගිනුම් කාලච්ඡේදයේ අවසාන දිනට. ඒකට හේතුව තමයි අපි ගිනුම් කාලච්ඡේදයේ අවසාන දිනේදී ගැනිලි අපි ඒගොල්ලන්ගෙන් රිකවර් කරගන්නවා. කොහොමද රිකවර් කරගන්නේ? ගැනිලි ගිනුම් ටික ඔක්කොම අපි සීරෝ කරලා ගැනිලි ගිනුම් ඔක්කොම බැර කරලා ඒක ජංගම ගිනුමට අපි මාරු කරනවා. ජංගම ගිනුම හර කරනවා. එතකොට ජංගම ගිනුමේ තියෙන බැර ශේෂයන්ගෙන් අපි ඒව රිකවර් කර ගැනීම සිද්ධ වෙනවා. ඒකින්ද අපි හැම වෙලාවෙම ගැනිලි පොලි අය කරනකොට අය කරන්න ඕනේ ගැනිලි සිද්ධ වෙච්ච දවසේ ඉඳලා ගිනුම් වර්ෂයේ අවසාන දින තෙක් විතරයි. රයිට්. ඒක මතක තියාගන්න. ඒකට අපි ප්‍රතිශතයක් භාවිතා කරනවා. දැන් උදාහරණයක් ඇරෙන්න මේකේ තියෙනවා. මෙන්න බලන්න උදාහරණයක් දීලා තිනවා. අමර තුසිත බුවා රෙදිපිලි ව්‍යාපාරයක හවුල්කරුව වෙති 2019 3/31 වෙන දිනේ අවසන් වර්ෂයේ සඳහා ගැනිලි දීලා තිනවා. अमर कल दिन गणली 2018 अटाई पहालव दिन रुपये दुलाइल गिनुम वर्ष इवरवे मारत तीस दहनमे तो दिदास दहाटे अटाई पहालवीं दिदास दहनमे मारत तीस मस पहमारेन तर अमर की गणली गम रुपये दुलस दहाट मेकन गणली पड़ी अनुपात सीट विस्सई वृद्ध दुलस दहाम सीट विस्सई वृद्ध गणली सिद्धूनी अटाई पहालव ගිනුම් වර්ෂයේ අවසාන දින 19 මාර්තු 31 එතකොට මාස පහම ආරක් තිනවා. එතකොට මාස පහම ආරෙන් වැඩි කරලා 12 බෙදෙනවා. එතකොට උත්තරේ 10යි. දෙවෙනි එක කියලා ගත්තම එයා 2018 10යි 1 ගණනලි කියලා තින්නේ. එතකොට 2018 10යි 1 සිට ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට මාස 6ක් තියෙනවා. එතකොට රුපියල් 9000යි 120යි මාස 6යි. බලන්න අපි පොලිය. නිකන් හරි ගැනිල්ලක් සිද්ධ වෙලා තියෙනවා නම් 2018 4/1 ඒකට අපි අවුරුද්දටම පොලිය බලනවා. දැන් මේ හැම ගැනිල්ල පළවෙනි ගැනිල්ල අමර කරලා තින්නේ මාස 5මාරක් විතරයි අපිට පොලිය බලන්න තියෙන්නේ. දෙවෙනි එක කියලා කරපු ගැනිල්ල වෙනින් අපිට මාස 6යි පොලිය බලන්න වෙන්නේ. රයිට්. හරි. अतने में 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 अमरगे गेनिल्ले मम्मी पोड़ा बलागनी ठीक है अमरगे गेनिल्ले इतने पोलिये में मास गाने पोड़ा वेनस फेन नोने तर मास पहामार ने में अभी वेरी उत्ते म दिदास दहाटे अटाई पहले विंदला ऐना में पहले दहाई पहले कोलाई पहले दोलाई पहले इकाई पहले देकाई पहले तुनाई पहले मास हतामारा खेन नोने पलविनी किना के मास पहामार ने थी ने का मास हतामारा खेन नोने मंगिदने अमौंट विनस्वेन्नोने पटेन मंग कैलकुलेटर हल बलम दुलोस्दाह वेडिकिरीम सीयट विस्स वेडिकिरीम हतामार बेदीम दुलाह उत्तरे इद्दास पांसीय वेन्नोने जनिली पोली के ला पलमिनी किना के अमरगे මාස ගාන පහමාරලෙම හතමාර වෙන්න ඕනේ. එයාගේ ගැනලිපොලි ප්‍රමාණය 1500 වෙන්න ඕනේ. මොකද 2018 8යි 15 ඉඳලා ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට මාර්තු 31ට මාස හතමාරක් තියෙනවා. රයිට්. අතන මේකේ වැදගත්ම පොයින්ට් එක තමයි අපි ගැනිල සිද්ධ වෙච්ච දවසේ ඉඳලා ගිනුම් වර්ෂයේ අවසාන දින වෙනකන් තමයි අපි පොලියේ බලන්නේ. ගැනිල සිද්ධ වෙච්ච දවසේ ඉඳලා ගිනුම් වර්ෂයේ අවසාන දින වෙනකන් තමයි අපි ओली वेलिम सिद्ध करने तभी उदाहरण गुते मेन मे वगे विनवन गेनली गेनली मेन मे वगे विनवन अभी ए वगे विलावक एक कैलकुलेशन एक लेसी कर अभी बलम मेन मे वगे के लिए बल तेरी पे मे वगे के लिए हेम मास के दिन एक निश्चित दवसकदी एक अगेन गेनली करवाइट अटिक्रमे योदागन पुलवांग हेम मसकदीम एक निश्चित दिन एक निश्चित दिन मसे मूल हेमनता मसे मेद हेमनता मसे आग एक अगे गेनली सिद्ध करना
ඒ වගේ ගැළලි සිද්ධ කරනවා නම් එතකොට කොහොමද අපි ගැළලි පොලිය බලන්නේ කියන එක තමයි මේකෙදී අපි උත්සාහ කරන්නේ. එතකොට මේකෙදී මම ওই පල්ලෙහෙන් රතු පාටින් දාලා තියෙන ෆෝමියුල එක. එතෙන්දී අපි බලන්න ඕනේ අපි ගණනය කරනවා සාමාන්‍ය කාලය කියලා එක. එතකොට සාමාන්‍ය කාලය කියන එක අපි බලන්නේ අපි බලනවා පළවෙනි ගැළලි. දැන් මේකෙදී සීරීස් එකක් කරනවනේ ගැළලි. දැන් හිතන්නකෝ කෙනෙක් අපේ ගිණුම් වර්ෂයේ 20 ජනවාරි පළවෙනි ඉඳලා 20 12 30 එකට ඉවර වෙනවා. 20 ජනවාරි පළවෙනි ඉඳලා 20 12 30 එකට ඉවර වෙනවා අපේ ගිණුම් වර්ෂය. දැන් එහෙම තියෙද්දී 20 ජනවාරි පළවෙනි ඉඳලා 20 12 30 එකට ඉවර වෙනකොට බලන්න අපි ජනවාරි පළවෙනි ඉඳලා හැම මාසෙම පළවෙනිද ගණන්ලි කරනවා. හිතන්නකෝ මවුන්ට් එක රුපියල් 5000 කියලා. එක හවුල්කරුවෙකු ජනවාරි පළවෙනිදා හැම මාසෙම පළවෙනිදා ගැලලි කරනවා. එතකොට එයාගේ පළවෙනි ගැලිල්ල වෙන්නේ ජනවාරි පළවෙනිදා. එතකොට ජනවාරි පළවෙනිදා ගැලලි කරන රුපියල් 5000ක්, පෙබරවාරි පළවෙනිදා කරන රුපියල් 5000ක්, මාර්තු පළවෙනිදා කරන රුපියල් 5000ක්, කොයි විදියට අන්තිමට දෙසැම්බර් පළවෙනිදාත් කරනවා රුපියල් 5000ක්. එතන මේ ෆෝමියුල එකක් අපි දීලා තිනවා. ඕවගේ දැන් අපි ඒ ඒ ඒ ඒ හවුල් කරු වෙනුවෙන් ගැලලි පොලි හය කරොත් එහෙම අපි 12 සැරයක් අපි ගැලලි පොලි වෙන වෙනම හය කරන්න ඕනේ. මොකද ජනවාරි පළවෙනිදා ගන්න රුපියල් 5000ට අවුරුද්දටම පොලිය බලන්න ඕනේ. ඊළඟට පෙබරවාරි පළවෙනිදා ගන්න රුපියල් 5000ට මාස 11ක් පොලිය බලන්න ඕනේ. හේතුව පෙබරවාරි පළවෙනිදා ඉඳලා 12 30 එකට මාස 11ක් තියෙනවා. ඒ වගේම ওই විදිහට ගණනය කළා දෙසැම්බර් පළවෙනිදා ගන්න රුපියල් 5000ට එක මාසෙකට පොලිය බලන්න ඕනේ. ඒක 12 සැරයක් හදන්න ඕනේ ගැලලි පොලිය ඔය මං කිව්ව උදාහරණේ ගත්තොත් එහෙම. ඉතින් ඒක ටිකක් පහසු කරන්න අපි ෆෝමියුල එකක් මේ ගිනුම් කරන්නේ හදලා තියෙනවා. සාමාන්‍ය කාලය කියන එක ගණනය කරන්න. එතකොට සාමාන්‍ය කාලය කියන එක ගණනය කරාම සාමාන්‍ය කාලය කොහොමද හැදෙන්නේ? ආරම්භයේ කරන ගණනය. කියන්නේ පළවෙනි ගණනෙල්ල සිද්ධ වෙලා එදා ඉඳලා ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට මාස කීයක් තියෙනවද කියලා බලනවා. පළමු ගණනෙල්ල සිද්ධ වෙන දිනේ ඉඳලා ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට මාස කීයක් තියෙනවද කියලා. දැන් උදාහරණයක් හැටියට අර මම කලින් උදාහරණي ගත්තොත් එහෙම හැම මාසෙම පළවෙනිදා රුපියල් 5000 බැගින් ගන්නවා නම් එතකොට ජනවාරි පළවෙනිදා ගන්නවා නම් ජනවාරි පළවෙනිදා ගන්න ගණිල්ලයි දෙසැම්බර් 31 අතර මාස කීයක් තියෙනවද 12ක් තියෙනවා. දැන් මේකේ දෙවෙනි කොටස කියන්නේ අවසාන ගණිලි සිදු වූ දින සිට ගිණුම් කාලච්ඡේදයට ඇති මාස ගණන. ඉතින් ඒ උදාහරණෙම ගත්තොත් එහම අවසාන ගණිලි සිද්ධ කරන්නේ දෙසැම්බර් පළවෙනිදා. දෙසැම්බර් පළවෙනිදා ඉඳලා දෙසැම්බර් 31ට මාස එකක් තියෙනවා. එතන මේ ෆෝමියුලා එකට අපි ඔය උදාහරණේ ඇප්ලයි කරොත් එහම සාමාන්‍ය කාලය වෙන්නේ 12 එකතු කිරීම 1 බෙදීම 2. ඒතර උත්තරේ 6 මාරයි. right? ඉතින් ඒක තමයි උඩින් ওই පළවෙනි පොයින්ට් එකේ කියන්නේ ওই විදිහට හැදුවොත් එහෙම සෑම මාසකම ආරම්භයේදී ගෙනෙලි සමාන ප්‍රමාණයකින් ලබාගෙන තිබේ නම් සාමාන්‍ය කාලේ මාස 6 මාරයි කියලා. ඒ විදිහට සෑම මාසකම අවසාන මැදදී කරනවා නම් ඒ කියන්නේ ජනවාරි 15, පෙබරවාරි 15 ওই විදිහට කරනවා නම් සාමාන්‍ය කාලේ ওই පල්ලෙහ ෆෝමියුලා එකට දාලා හැදුවොත් එහෙම උත්තරේ එන්නේ මාස 6යි. සිමිලර් විදියට අපි ගිහිල්ලා සාමාන්‍ය කාලේ ගණනය කරොත් මාසේ මේ හැම මේ මේ මාසෙකම අවසානය කරනවා නම් ගණන්ලි කියලා. හැම මාසෙකම අවසානය ගණන්ලි කරනවා නම් කියලා හිතලා අපි හැදුවොත් එහෙම මාස 5 මාරයි එන්නේ. දැන් මාස 5 මාර එන්නේ කොහොමද බලන්න? පළවෙනි ගණන්ල සිද්ධ කරන්නේ අපි ජනවාරි 31. හරි? දෙවෙනි ගණිල්ල පෙබරවාරි 28. ඊළඟ එක මාර්තු 31. ওই විදියට අවසාන ගණිල්ල සිද්ධ කරන්නේ දෙසැම්බර් 31. එතකොට පළවෙනි ගණිල්ල සිද්ධ කරන්නේ ජනවාරි 31. ජනවාරි 31 ඉඳලා ගිණුම් වර්ෂයේ අවසාන දිනට ඇති මාස ගණන. කීයද උත්තරේ? 11යි. ජනවාරි 31 ඉඳලා දෙසැම්බර් 31ට මාස කීයද තියෙනවද? 11යි. එතකොට පළවෙනි මාසෙ කවුන්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ අවසාන ගණිල්ල කරන්නේ දෙසැම්බර් 31. එතන දෙසැම්බර් 31 ඉඳලා දෙසැම්බර් 31ට මාස කීයක් තියෙනවද? 0යි. එතන මේ ෆෝමියුලා එකේ පළවෙනි කැලලට 11යි, දෙවෙනි කැලලට 0යි, මේ දෙක එකතු කරාම ආයි 11යි. බෙදීම දෙක කියන්නේ 5 මාරයි. ඒක තමයි අර තුන්වෙනි පොයින්ට් එක කියන්නේ හැම මාසයකදීම අවසානයේ එක මාගයකින් ගණන්ලි කරනවා නම් ඒකේ සාමාන්‍ය කාලේ 5 මාරයි කියලා. එතන මේ ෆෝමියුලා එක යූස් කරලා ඔයගොල්ලන්ට සාමාන්‍ය කාලේ හැබැයි මේක අපිට ඇප්ලයි කරන්න පුළුවන් කාරණා දෙකක් සමාන වෙන්න ඕනේ. හැම මාසෙකදීම එක්ක මුලදි මැදදි නැත්නම් අගදි ගැලෙල්ල සිද්ධ කරන්න ඕනේ සීරීස් එකක් හැටියට. දෙවෙනි එක එක මාගෙන් ගැලල කරන්න. එක මාසෙක 5000ක් අරගෙන ඊළඟ මාසෙ 10000 ගන්නවා නම් මේ ෆෝමියුලා එක ඇප්ලයි කරන්න බෑ. ඒතර වෙන වෙනම අපිට ගැලෙලි ගණනය කරන්න වෙනවා. රයිට්.
මේ තියෙන්නේ අපි උදාහරණ කීපයක් අපි අරගෙන බලමු ඔය කිව්ව දේ ඉගෙන ගන්න. එතන මහා ලොකු රොකට් සයන්ස් එකක් නෙමෙයි. මේක හරි සරලව ඉගෙන ගන්න පුළුවන්. අමර තුසිත බුහා රෙදිපිලි ව්‍යාපාරයේ කවුල් කරුව වෙති 19/3/31 දිනේ නවසන් වර්ෂයේ සඳහා අවුල් ව්‍යාපාරයේ ගැනලි කරලා තියෙන විදිය තමයි. එතකොට මේ ගැනලි අපේ වර්ෂයේ වෙන්නේ අප්‍රේල් පළවෙනිදා සිට 18 2019 මාර්තු 31 තමයි ගිලින් වර්ෂයේ වෙන්නේ. රයිට්. එතකොට පළවෙනි එක කියන අමර. දැන් මම උත්තරේට යන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පුළුවන් නම් බලන්න ඉස්සෙල්ලාම සාමාන්‍ය කාලේ හොයන්න ගැනලි ප්‍රමාණය හොයන්න පොලී ගණනය කරන්න. එතන පළවෙනි එකේ න හැම මාසෙම ආරම්භයේදී. එතන හැම මාසෙම ආරම්භයේ ගිලුම් වර්ෂයේ පටන් ගන්නෙ අප්‍රේල් පළවෙනිදා. ඒ කියන්නේ ඉවර වෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු 31. එතෙන් මේ ආරම්භයේ හින්දා මාර්තු පළවෙනිදා වෙනකන් එයා ගැලලි කරලා තියෙනවා. එතකොට එයා ගැලලි 12ක් කරලා තියෙනවා. අප්‍රේල් පළවෙනිදා, මැයි පළවෙනිදා, ජූනි පළවෙනිදා ඔය විදිහට ගිහිල්ලා අන්තිමට මාර්තු පළවෙනිදාත් ගැලලි කරලා තියෙනවා. එතකොට එයාගේ සාමාන්‍ය කාලය තමයි අපිට හොයන්න තියෙන්නේ. රයිට්. එතන අපි උත්තර බැලුවොත් එහෙම පළවෙනි එක නේද? එතන මෙතන මම දීලා නැහැ ගැනලි amount එක කීයද කියලා. එතන පළවෙනි එක නේද ගැනලි amount එක හැම මාසෙකම රුපියල් 5000 ගානේ. අමරගේ ගැනලි amount එක රුපියල් 5000 ගානේ තියෙනවා. දෙවෙනි එක නේද ගැනලි amount එක එයා ගැනලි කරනවා 7:15 8:15 9:15 10:15 11:15 12:15 1:15 ගැනලි 7ක් කරනවා. එතන එයාත් ගන්න රුපියල් 5000 ගානේ. දෙවෙනි කෙනා ගන්න රුපියල් 5000 ගානේ. දැන් තුන්වෙනි කෙනා ගත්තොත් එහෙම 10:31 11:30 12:31 මාස 3යි. අරගෙන තියෙන්නේ 5000 ගානේ. එතන මේ තුන් දෙනාම රුපියල් 5000 ගානේ තමයි ගැනලි කරලා තියෙන්නේ. මේ තුන් දෙනාම ගැනලි කරලා තියෙන්නේ රුපියල් 5000 ගානේ. right? එතන 5000 ගානේ ගැනලි කරලා තියෙනවා. පළවෙනි එකේ ගැනලි 12ක් කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 60000ක ගැනලි කරලා තියෙනවා. මාස 12ක් කරලා තියෙනවානේ. දෙවෙනි එකේ ඇත්තට කරලා නැහැ. හේතුව දෙවෙනි එකේ 7:15 ගැනලි කරලා තියෙනවා. 8:15 කරලා තියෙනවා. 9:15 10:15 11:15 12:15 1:15 මාස 7යි කරලා තියෙන. එතකොට එයාගේ ගැනලි 5000 වැඩි කිරීම 7 35000යි. තුන්වෙනි එකේනා 10:31 11:30 12:31 ගැනලි 3යි කරලා තියෙන. 5000ව 3යි 15:10 කරලා තියෙන. right. එතන අපි සාමාන්‍ය කාලේ බැලුවොත් එහෙම පළවෙනි එකේනාගේ හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් 4:01 ඉඳලා 12යි ලබන අවුරුද්දේ 3:31 තමයි අපේ ගැනලි ප්‍රමාණය එන්නේ. ගැනලි ගත්ත ප්‍රමාණය එන්නේ. එතකොට අපි බලුවොත් එහෙම කොහොමද මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. අමර. එතන අමර ගත්තාම පළවෙනි ගැනිල්ල කරන්නේ අප්‍රේල් පළවෙනිදා 2018. එතකොට අප්‍රේල් පළවෙනිදා සිට ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට මාස කීයක් තියෙනවද? 12ක් තියෙනවා. එතකොට එයාගේ සාමාන්‍ය කාලේ පළවෙනි කොටස 12යි. ඊළඟට එයාගේ අවසාන ගැනීම සිද්ධ කරන්නේ මාර්තු පළවෙනිදා 19. මාර්තු පළවෙනිදා සිට මාර්තු 31ට මාස කීයක් තියෙනවද? එක මාසයයි තියෙන්නේ. එතකොට එයාගේ සාමාන්‍ය කාලය වෙන්නේ 12 එකතු කිරීම 1 බෙදීම 2. උත්තරේ 6 මාසයි. එතන එයා ගැනිලි 12ක් කරනවා. එතකොට 5 වැඩි කිරීම 5000 වැඩි කිරීම 12 60000යි. ගැනිලි පොලි අනුපාතය 30:20යි. එතකොට අපි ගණනය කරන්නේ මෙන්න මේ විදිහට ගැනලි ගණනය කරන්නේ රුපියල් 60000 වැඩි කිරීම 120 වැඩි කිරීම 6 මාර බෙදීම 12 right 60000 වැඩි කිරීම 120 වැඩි කිරීම 6 මාර බෙදීම 12 මොකද 6 මාර කියන්නේ සාමාන්‍ය කාලේ ඉඳන් අපි ඒක 12න් බෙදන්න ඕනේ. එතකොට උත්තරේ 6500. දෙවෙනි එක්කෙනාගේ එකට අපි ගියොත් එහෙම දෙවෙනි එක්කෙනාගේ සාමාන්‍ය කාලය ගණනය කරපු විදිහට ගියොත් එහෙම තුසිත. තුසිතගේ පළවෙනි ගණන්ල කරන්නේ 18:07:15. එතකොට ඔයගොල්ලෝ බලන්න 18:07:15 ඉඳලා ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට සාමාන්‍ය කාලය කීයක් තියෙනවද කියලා.
හතයි පහළ විඳලා ගත්තාම අටයි පහළව නවයයි පහළව දහයයි පහළව එකොළහයි පහළව දොළහයි පහළව එකයි පහළව දෙකයි පහළව තුනයි පහළව මාස අටයි තව දවස් පහළවක් තියෙනවා. එතකොට මාස අටාමාරයි. එතකොට ඒක තමයි මේ පළවෙනි කොටස අටාමාර කියලා මම දාලා තියෙන ඔය සාමාන්‍ය කාලේ යටතේ. පළවෙනි ගණන්ල සිද්ධ කරපු දවසේ ඉඳලා ඒ කියන්නේ 7යි 15 ඉඳලා 18 ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට මාස 8මාරක් තියෙනවා. එතකොට එයාගේ අවසාන ගණන්ල සිද්ධ කරන්නේ 1යි 15. 1යි 15 ඉඳලා මාර්තු 31ට මාස කීයක් තියෙනවා. එතකොට 1යි 15 ගත්තොත් එහෙම 1යි 15 2යි 15 3යි 15 මාස 2යි තව දවස් 15ක් තියෙනවා. එතකොට මාස 2මාරක් තියෙනවා. 8මාරයි 2මාරයි එකතු කරාම 11යි 11 බෙදුවාම 2කින් 5මාරයි. එතකොට එයා මාස 7ක් ගණිලි කරලා තිනවා රුපියල් 5000 ගානේ. එතකොට 5000 වැඩි කිරීම 7 35000යි. එතකොට 35000 වැඩි කිරීම 120 වැඩි කිරීම 5මාර බෙදීම 12. උත්තරේ 3208යි. එතන අන්තිමේ කෙනා අපි බලමු බුහාරේ. බුහාරේ සෑම මාසකම අවසානයේදී තමයි ගණිලි කරලා තියෙන්නේ. එතකොට පළවෙනි ගණිල්ලයා කරන්නේ 10යි 31 18. එතකොට 2018 10යි 31 ඉඳලා ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට මාස කීයක් තියෙනවද? පළවෙනි ගණිල්ල කරපු දවසේ ඉඳලා ගිණුම් වර්ෂයේ අවසානයේ මාස කීයක් තියෙනවද? එතකොට 10යි 31 ඉඳලා ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට බලන්න 11යි 30 12යි 31 තව මාස 3ක් තියෙනවා. එතකොට මාස 5යි. එයාගේ පළවෙනි එකේ උත්තරේ මාස 5යි. දෙවෙනි ගැල ගත්තද එයාගේ අන්තිම ගණිල්ල කරන්නේ 12යි 31 12යි 31 ඉඳලා මාර්තු 31ට මාස 3ක් තියෙනවා. හරි. එතකොට 5 එකතු කිරීම 3 බෙදීම 2 උත්තරේ 4යි. එතකොට එයා ගණිලි කරලා තින්නේ 3යි 5000ව 3යි කියලා කියන්නේ 15000යි. 15000 වැඩි කිරීම 120 වැඩි කිරීම 4 බෙදීම 12 උත්තරේ 10යි. හරි. අපි මේ කෙටි ක්‍රමයේ යටතේ ඉන්නේ පළවෙනිම හැදුවේ එතන යටින් මම අර දාලා තියෙන රීචෙකින් කියලා. බුහාරගේ ගැණිලි ප්‍රමාණය අපිට රීචෙක් කරන්න පුළුවන්. කොහොමද රීචෙක් කරන්නේ? අපි ඒක ඔය සාමාන්‍ය කාලේ ෆෝමියුලේකට දාන්නේ නැතුව වෙන වෙනම ගැණිලි පොඩි ගණනය කරනවා. එතකොට බුහාරි ගත්තොත් ඔයගොල්ලෝ ආගෙන ඉන්න හොඳට බුහාරි ගත්තොත් එහෙම 10යි 31 තමයි යාගේ පළවෙනි ගණිල්ල සිද්ධ කරන්නේ. එතකොට අපි සාමාන්‍ය එක ගණිල්ලක් හැටියට ගත්තොත් මේ එයා දැන් ගණිලි තුනක් කරලා තියෙනවා 5000ව තුනක් කරන් තියෙනවා. එතකොට අපි එක ගණිල්ල හැටියට ඔකේ පොලිය බැලුවොත් එහෙම ගණිලි තුනක් හැටියට මේක පාර බලන්නේ නැතුව අර කෙටි ක්‍රමයේ යටතේ එක ගණිල්ල හැටියට බැලුවොත් එහෙම 10යි 31 එයා ගත්තාම 10යි 31 ඉඳලා ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට බලන්න මාස කීයක් තියෙනවද කියලා. කීයක් තියෙනවද? 10යි 31 ඉඳලා මාස 5යි තියෙන්නේ. එතකොට රුපියල් 5000යි 120යි. එතකොට 5000 වැඩි කිරීම 120 වැඩි කිරීම 5 බෙදීම 12. උත්තරේ 417යි. දෙවෙනි ගණිල්ල එයා සිත කරන්නේ 11යි 30. හැම මාසෙකම අන්තිමටනේ. එතකොට 11යි 30 ඉඳලා ඊළඟ අවුරුද්දේ මාර්තු 31ට මාස 4ක් තියෙනවා. එතකොට ආයි 5000 වැඩි කිරීම 120 වැඩි කිරීම 4 බෙදීම 12. උත්තරේ 333යි. එයාගේ අවසාන ගණිල්ල එයා කරන්නේ 12යි 31. 12යි 31 ඉඳලා ගිණුම් වර්ෂයේ අවසාන දිනට මාර්තු 31ට මාස 3ක් තියෙනවා. ආයි 5000යි 120යි වැඩි කිරීම 3 බෙදීම 12. උත්තරේ 250යි. එතකොට 417යි 333යි 250යි 3 එකතු කරාම ගැලලි පොලි හැටියට 1000ක් එනවා. එතකොට අර උඩ බුහාරකින් අපි අය කරන්නේ ගැලලි පොලි 10යි. එතකොට 18 10 ටැලි වෙනවා. එතකොට අපි අර උඩ කරන ක්‍රමේ හරි කියන එක තමයි මම මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. හරි ඔයගොල්ලන්ට මේ ගැනිල් පොලි සම්බන්ධයෙන් මොන හරි ක්වෙස්චන් එකක් තියෙනවා නම් අහන්න පුළුවන්. තේරුණ තැනක් මොන හරි ගැටලුවක් තියෙනවා නම්. දැන් ඊළඟට යනවා ලාභ ලාභ විසර්ජන ගිණුමක ෆෝමැට් එක පොඩ්ඩක් බලන්න. මේ තියෙන්නේ ලාභ ලාභ විසර්ජන ගිණුමක ෆෝමැට් එක. ඔයගොල්ලන්ට පේනවා බැර පැත්තෙන් අපි පටන් අරන් තියෙන්නේ ශුද්ධ ලාභයෙන්. ඒතර තනි පුද්ගල ව්‍යාපාරයක අන්තිමට ඉවර කරේ ශුද්ධ ලාභයෙන්. දැන් මෙතන පටන් ගන්නනේ අපි ලාභ ලාභ විසර්ජන ගිණුම
ඉස්සලා මතක තියාගන්න ලාභලාභ විසර්ජන ගිණුම කියලා කියන්නේ අර ලාභලාභ ගිණුමේ කන්ටිනියුෂන් එකක් වෙනමම ගිණුමක් නෙමෙයි. ඒකම අපි පල්ලෙහාට තව කන්ටිනියු කරනවා. එතන අපි ගත්තොත් එතන ලාභලාභ ගිණුමේ අන්තිම උත්තරේ ශුද්ධ ලාභය ඒක ඉස්සරහට එනවා. ශුද්ධ ලාභයක් වුණොත් අනිත් පැත්තෙන් එනවා ඉස්සරහට. එතකොට ලාභලාභ විසර්ජන ගිණුමේ උගලට මතක නම් මම කිව්වා ලියවෙන්නේ හවුල් ව්‍යාපාරයේ සහ හවුල් කරුවෙකු අතර විතරක්ම සිද්ධ වෙන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන් විතරමයි කියලා. හවුල් ව්‍යාපාරයේ සහ හවුල් කරුවෙකු අතර විතරක්ම වෙන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන් විතරමයි කියලා. රයිට්. ඒ ඇරුණාම වෙනේම ලියවෙන්න බෑ කියලා. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රාග්ධන පොලි මං කියවා දැන් ඒකේදී අර ලාභ ලාභ විසර්ජන ගිණුමක ලියවෙන අයිතම් තියෙන. එතකොට බහුතරයක් අයිතම හැම වෙලාවෙම හවුල් කරුවෙකුට යම් දෙයක් ගෙවනවා නම් අපි විසර්ජන ගිණුම හර කරනවා. ජංගම ගිණුම බැර කරනවා. විසර්ජන ගිණුම හර කරන්නේ ලාභයෙන් අපි ඒක වෙන් කරනවා. ජංගම ගිණුම බැර කරන්නේ හවුල් ව්‍යාපාරයේ සහ හවුල් කරු කියලා කියන්නේ දෙන්නේ යම් දෙයක් හවුල් ව්‍යාපාරයේ ගෙවන්න තියෙනවා නම් හවුල් කරුට ඒක අපේ වගකීමක්. හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් වගකීම ඒකයි ජංගම ගිණුම බැර කරන්නේ. හරි. එතන හවුල් කරුට ගෙවන්න තියෙන ඒවා ජංගම ගිණුම බැර වෙනවා හවුල් කරුගෙන් අය කරන්න තියෙන ඒවා ජංගම ගිණුම හර වෙනවා දැන් අපි ගැනිලි වර්ෂය අවසානයේදී ජංගම ගිණුම හර කරනවා හේතුව එයාගෙන් අය කරගන්නවා එතකොට ඒකින් හින්දානේ ගැනිලි වලට වර්ෂය අවසාන දින වෙනකන් විතරම පොලිය බැලුවේ රයිට් එතන මේකේ ප්‍රාග්ධන පොලි ජංගම ගිණුම වලට ශේෂ පොලි අපි ගෙවනවා නම් වේතන ගෙවනවා නම් ලාභ කොටස් ගෙවනවා නම් ඒ ඔක්කොම විසර්ජන ගිණුම හර වෙලා ජංගම ගිණුම බැරෙනවා. දැන් අනිත් එක මේකේ තව මතක තියාගන්න ඕන ඊළඟ පොයින්ට් එක තමයි මේ කවුන්ට් එකෙන්, ඒ කියන්නේ ලාභ ලාභ විසර්ජන ගිණුමින් එන්ට්‍රි එකක් යන්න පුළුවන් ජංගම ගිණුමට විතරයි. මේක හර වෙලා බැර වෙනවා නම් බැර වෙන්නේ ජංගම ගිණුම, මේක බැර වෙලා හර වෙනවා නම් හර වෙන්නේ ජංගම ගිණුම විතරයි. වෙන ඒවට යන්නේ නැහැ මේ කවුන්ට් එකෙන් එන්ට්‍රිස්. right? එතන මෙන්න මේ අයිතම අපි හවුල් කරුට ගෙවන්න තියෙන ඒවා ඔක්කොම විසර්ජන ගිණුම හර කරලා ඒ කියන්නේ ලාභයෙන් අපි වෙන් කරලා අදාළ හවුල් කරුවන්ගේ ජංගම ගිණුම් බැර කිරීම වෙනවා. හවුල් කරුවන්ගේ යම් දෙයක් අය කරන්න තියෙනවා නම් අපි මේ ලාභ ලාභ විසර්ජන ගිණුම බැර කරලා අපි එක එක හවුල් කරුගේ ජංගම ගිණුම හර කිරීම සිද්ධ වෙනවා. රයිට්. ඒක තමයි ෆෝමැට් එක. ඒතර අවසානයේදී අපි එන ලාභය හවුල් කරුව අතර විසර්ජනය වීම තමයි වෙන්නේ. සත පහක්වත් ඉතුරු වෙන්නේ නැහැ මෙතන. මේට අමතරව අපි අවසාන ගිණුම් සකස් කරන්න ඉස්සෙල්ලා හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම් සකස් කරන්න ඉස්සෙල්ලා තව පොඩි කාරණා කිහිපයක් දැනගන්න ඕනේ. ඒකත් එක්කම අපිට යන්න පුළුවන් හවුල් ව්‍යාපාරයකට අදාළ අවසාන ගිණුම් සකස් කරන්න. මේක ගැන ඇත්තටම මම කලිනුත් කතා කරා. දැන් මේක ඒ කලින් කතා කරේ මේ මිලාවෙදී ටිකක් ඔයගොල්ලන්ට පහසු වෙන්න තෝරන නිසා දැන් මේ වගේ ගණදෙනු බලන්න එකක් තමයි දැන් මම අර මේ මේකෙදි මම වෙනමම ඩබල් එන්ට්‍රිස් කියන්නේ ගියේ නෑ ප්‍රාග්ධන පොලිය ගත්තාම ප්‍රාග්ධන පොලි විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර ජංගම ශේෂ වලට පොලිය ගෙවනවා නම් විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර ඊළඟට වේතන අපි ගෙවනවා නම් වේතන ඒතන මේ ලාභ ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. රයිට්. ඊළඟට ලාභ කොටස් ගත්තාම විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. දැන් මෙතන මේ වේතන වලට ආපම වේතන වල පොඩි කාරණයක් ඔළුවේ තියාගන්න. වේතන වලට ආපම වේතන වල ඇත්තටම එන්ට්‍රිස් දෙකක් තියෙනවා. ඒතට ඒක හරියට පැහැදිලිව හඳුනගන්න. වේතන අපි හවුල් කරුවන්ට ගෙවනකොට හරියට ඕගොල්ලොන්ට මාසේ අවසානයේ බැංකුවෙන් පඩි වැටෙනවා වගේ කොහොමද කරන්නේ බැංකුව ඔයගොල්ලන්ගේ account එකට credit එක දානවා ඒ වගේ අපි මේ ලාභ ලාභ විසර්ජන ගිණුම හර කරලා එයාගේ ජංගම ගිණුමට බැර කිරීම කරනවා එතකොට ඒවා ඔයගොල්ලෝ ATM කාඩ් එක යූස් කරලා සල්ලි ගන්නවා වගේ ඔයගොල්ලන්ගේ account එකෙන් සල්ලි ගන්නවා එතකොට ඒ වගේ හවුල් කරුවන්ටත් පුළුවන් ඒගොල්ලන්ගේ ජංගම ගිණුමට වේතන වැරුණාට පස්සේ ඒව ගන්න. ඒව ගන්න වෙලාවේදී එන්ට්‍රි කියන්නේ වෙනම එකක්. ගන්න වෙලාවේදී එන්ට්‍රි කියන්නේ ජංගම ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙනවා. ජංගම ගිණුම හර වෙලා ව්‍යාපාරයේ මුදල් ගිණුම බැර වෙනවා. ඒ වගේ තමයි ඔයගොල්ලන්ට සැලරිස් වැටෙනාම එන්ට්‍රි ක්‍රෙඩිට් වෙනකොට ඒක එකක්. ඊළඟට ඔයගොල්ලෝ සල්ලි ගන්නකොට තව වෙනම එන්ට්‍රි එකක් යනවා. ඒතර හවුල් වේතනත් ඒ විදිහට හවුල් වේතන වෙන් කරනකොට අපි විසර්ජන ගිණුම හර කරලා ජංගම ගිණුම බැර කිරීම කරනවා. ඒවා මුදලින් අරගන්නකොට හවුල් කරුවෝ
අපේ මුදල් පොත බැර වෙලා ජංගම ගිණුම හරවීම වෙනවා. එතකොට බලන්න ගැළපිල්ලක දෙනකොට ඒක මුදල්ින්ද අරගෙන තියෙන එක ගැනද කතා කරන්නේ, වෙන් කරපු එක ගැනද කතා කරන්නේ කියන එක හොඳට හොඳ ඔයලා බල කටයුතු කරා. රයිට්. එතකොට ඔය කාරණාත් එක්ක අපි යනවා අර වෙනත් විශේෂ ගනුදෙනු හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දැනගන්න ඕනේව අපි අවසාන ගිණුම හදන්න ඉස්සෙල්ලා. එතකොට මේ පළවෙනි එක ගන්නකො හවුල් කරුවන් විසින් ව්‍යාපාරයට ණය මුදල් සපයලා තියෙනවා. දැන් ප්‍රාග් දරයට අමතරව හවුල් කරුවෙකු ණය සපයලා තිනවන නම් ඒකට ගෙවනවා නම් පොලිය ඒක කොහෙද සටහන් කරන්නේ? එතන මේකෙදි සටහන් කරන්න ඕනේ කොහේ හරි. ඒක සටහන් කරන්න ඕනේ මෙතන ප්‍රශ්නේ හැම වෙලාවෙම ඉන්නේ ලාභ ලාභ ගිනුම කියන කොටසේද නැත්නම් විසර්ජන ගිනුම කියන කොටසේද? මෙතන සල්ලි ණය මුදල් සපයලා තියෙන හවුල් කරුවෙක්. එතකොට හවුල් කරුවෙකු වීම නිසා අපි විසර්ජන ගිණුමට ගිල එක සටහන් කරනවාද? ඒ උත්තරේ නැත කියන එක හේතුව තමයි ණය මුදලක් ලබා ගන්න එයා හවුල් කරුවෙකු වීම නිසාම වෙච්ච ට්‍රාන්සැක්ෂන් එකක් නෙමෙයි. දැන් හවුල් කරුවෙක්ගෙන් විතරක්ම නෙමෙයි අපි ණය ලබා ගන්නෙ. බැංකුවේ ගුණඳ ණය ලබා ගන්නවා. ඒක නිසා ඒ හවුල් කරුව දුන්න ණය වෙනුවෙන් පොලියක් ගෙවනවා නම් ඒක අපේ ලාභ ලාභ ගිණුමට තමයි යන්නේ. විසර්ජන ගිනුමට නෙමෙයි. ඒතර ඒකෙන් තමයි ඩබල් එන්ට්‍රි ගිහිලා තියෙන්නේ. ලාභ ලාභ ගිනුම හර වෙනවා. අදාළ හවුල් කරුගේ ජංගම ගිනුම බැර කරනවා. ලාභ ලාභ ගිනුම හර වෙනවා. අදාළ හවුල් කරුගේ ජංගම ගිනුම බැර කරනවා. ඊළඟ දෙවෙනි එක බලන්නකො මෙන්න මේක. මේකේ කතා කරන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන්ට ණය දීලා තියෙනවා. පළවෙනි එකේ කතා කරේ හවුල් කරුව හවුල් ව්‍යාපාරයට ණය දීලා තියෙනවා. මේකෙදි කතා කරන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන්ට ණය දීලා තියෙනවා. එතනදී මොකද වෙන්නේ? එතනදී අපි ඉර ගහ ගන්න ඕනේ හවුල් ව්‍යාපාරයේ ණය දෙන්නේ එයා හවුල් කරුවෙකු වීම නිසාම විතරයි කියන එකට. මොකද එයා හවුල් කරුවෙක් වුණොත් විතරයිනේ අපි ණය දෙන්නේ. එහෙම නැත්නම් නිකන් පාරේ යන කට්ටියට තන ගාලා ණය දෙන්නේ නැහැ. එතනදී එයාගෙන් පොලියක් අය කරනවා නම් ඒක විසර්ජන ගිනුමට යා යුතුයි. එයාගෙන් අපි පොලියක් අය කරනවා නම් අපි ජංගම ගිනුම ඒ අදාළ හවුල් කරුගේ හර කරලා ලාභ ලාභ විසර්ජන ගිනුම බැර කිරීම කරන්න ඕනේ. ලාභ ලාභ විසර්ජන ගිනුම බැර කිරීම කරන්න ඕනේ. රයිට්. ඊළඟට මේක අපි කලින් කතා කරා හවුල් ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ එක හවුල් කරුවෙකුට අයිති ගොඩනැගිල්ල එක නම්. එතෙන්දී අපිට ක්වෙස්චන් මාක් එක තියෙන්නේ අපි මේ හවුල් කරුවට කුලියක් ගෙවනකොට ඒක විසර්ජන ගිනුමට දානවද නැද්ද කියලා. තන්දියගොල්ලොන්ට කල්පනා කරන්න පුළුවන් දේ තමයි අවුල් ව්‍යාපාරේ අපිට හවුල් කරුවෙකුට අයිති ගොඩනැගිල්ලකත් පවත්වාගෙන යන්න පුළුවන් වෙන ගොඩනැගිල්ලකත් පවත්වාගෙන යන්න පුළුවන්. එතන මෙතෙන්ද හවුල් කරුද්ද නැද්ද කියන එක ඉච්චර වැදගත් කාරණයක් නෙමෙයි. එතකොට එයාට ගෙවන කුලිය තියෙනවා නම් ඒ කුලිය යන්න ඕනේ. කොහෙටද ඒ කුලිය යන්න ඕනේ? ඒ කුලිය යන්න ඕනේ අනිවාර්යයෙන්ම ලාභ ලාභ ගිනුමට. ඒ කුලිය යන්න ඕනේ ලාභ ලාභ ගිනුමට. ඊළඟ අන්තිම පොයින්ට් එක යම් හවුල් කරුවෙකු එයාගේ පෞද්ගලික වීදමින් හවුල් ව්‍යාපාරයේ වීදමක් දරලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම එයාට අපහු ගෙවන්න ඕනේ. ඒත් ඒක ගෙවද්දී අදාළ වීදම හර වෙලා අපි බැර කරන්න ඕනේ. එහෙම නැත්නම් ලාභ ලාභ ගිනුම හර වෙලා බැර කරන්න ඕනේ අදාළ හවුල් කරුගේ ජංගම ගිනුම. අදාළ හවුල් කරුගේ ජංගම ගිනුම. මම හිතනවා පැහැදිලියි කියලා. රයිට්. ඔන්න ඔය බෑග්ග්‍රවුන්ඩ් එකේ යටතේ අපි ගණන් හදන්න පටන් ගමු. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙන පළවෙනි ගාන ඔයාලගේ ටියුට් එකේ තියෙන පළවෙනි ගාන බලන්න කොහොමද හදන්නේ කියලා. ප්‍රගාන මම කියවන්නම්. කාලච්ඡේදයේ ඇති කාලච්ඡේදයේ ආරම්භයේ ඇති ප්‍රාග්ධන ශේෂයන් මත 10% ක වාර්ෂික පොලියක් අය කරමින් සහ ගෙවෙමින් ලාභ ලාභ 50 30 20 යන අනුපාතය, ඒ කියන්නේ 5ට 3ට 2 අනුපාතයට බෙදා ගැනීමෙන් අතුල භාරත සහ චන්න, ඒ කියන්නේ A B C කියන එක අවුල් ව්‍යාපාරය පවත්වාගෙන යයි. වර්ෂයේ ආරම්භයේදී ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම් 5 සඳහන් බැර ශේෂයන් තිබිලා තියෙනවා. ප්‍රාග්ධන ගිණුම් ශේෂයන් දීලා තියෙනවා 450,000, 300,000, 350,000. ලාභ ලාභ බෙදා ගැනීම 5ට 3ට 2 අනුපාතයට ප්‍රාග්ධනය දාලා තියෙන්නේ වෙනමම විදිහකට. අතුල භාරත සහ චන්න සෑම මාසකම ආරම්භයේදී පිළිවෙලින් රුපියල් 3400, 2000 සහ 1500 බැගින් මුදල් ගැනිලි වශයෙන් ලබා ගත්ත. එක්කෙනෙකුට මාසකට රුපියල් 3000 බැගින් භාරතට සහ චන්නට වේතන ගෙවන ලදී. ජංගම ගිණුම් වලට හර කරලා දෙනවා. ඒ ගෙවලා තියෙන කැලගෙන කියන්නේ.
තොර මෙතනදි කතා කරන්නේ වේතන ගෙවලා තියනවා කියලා මුදල් වලින්. මේ හැබැයි අපිට අපි දන්නවා මුදල් වලින් ගෙවන එකයි වේතන වෙන් කරනවා කියන එකයි දෙකක්. right මුදල් වල ගෙවනවා කියන එකයි වේතන වෙන් කරනවා කියන එකයි දෙකක්. ඒතර ඒක මතක තියාගන්න කොහොමද ගලපන්නේ කියලා මතක තියාගන්න. ඊළඟට කියනවා 2019 මාර්තු 31 වන දිනෙන් වර්ෂයේ ලාභලාභ ගිණුම රුපියල් ලක්ෂ 4ක සුද්ධ ලාභය දැක්විය. right 18 අප්‍රේල් පළවන දින හවුල්කරුවන්ගේ ජංගම ශේෂයන් ගිණුම් ශේෂයන් අතුල 6000යි භාරත 5000යි චන්න 5000යි ඔක්කොම බැර ශේෂයන් තියෙනවා. අපෙන් ඉල්ලන්නේ ලාභලාභ විසර්ජන ගිණුමයි ජංගම ගිණුම් තමයි හදන්න කියලා තියෙනවා. right අපි දැන් මේකෙදි සම්පූර්ණ මේ ලාභලාභ ගිණුමයි ලාභලාභ විසර්ජන කියන්නේ ෆුල් සෙට් එකක්ම ඉල්ලන්නේ නැහැ. අපෙන් ඉල්ලන්නේ ලාභලාභ විසර්ජන ගිණුම විතරයි කොටසක් විතරයි ඉල්ලන්නේ. प्राग्दन पोली वेतन लाभ हरपेत्ती शुद्ध लाभे लक्ष हतराय दागा පළවෙනියෙන්ම අපි බලමු මොකද්ද අපි පළවෙනියෙන්ම ගලපන්නේ කියලා. ඊළඟට ජංගම ගිරුම් ශේෂයන් ටික අපි දාගන්නවා. ජංගම ගිරුම් ඕපන් කරලා ABC කියලා බැර ශේෂයන් තුන් දෙනාගෙම 6000යි 5000යි 5000යි. ප්‍රාග්ධන ගිණුම් ශේෂයනුත් දීලා තිනවා. ඒක අපි ඉදා ගන්න. මම හිතන්නේ මේකට නම් ඇත්තටම ගැළපීමක් වෙන්නේ නැහැ. මේක රූල් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් අපි අර කම්ප්ලීට්නස් එකට අපි ඒකත් රූල් කරගමු. එතකොට අපි ජංගම ගිණුම් ශේෂයන් ජංගම ගිණුම් ශේෂ කරා තීරු ක්‍රමයට ලැබ ලාභ ලාභ විසර්ජන ගිණුම් රූල් කරගෙන සුද්ධ ලාභය දාගත්ත ලක්ෂ 4යි. ඒක අනිත් පැත්තෙන් ඉල තියාගත්ත ප්‍රාග්ධන පොලී වේතන ලාභ කොටස් වලට. right අපි ගැලපීමෙන් ගැලපීමට යම් මුලින්ම අපි ගන්නේ ප්‍රාග්ධන පොලී. ඒතර ප්‍රාග්ධන පොලී ගානේ කියනවා ගානේ මොකද්ද කියන්නේ ප්‍රාග්ධන පොලී 100ට 10ක් ගෙවන්න කියලා. 100ට 10ක් ගෙවන්න කියලා. එතකොට මේ තියෙන ප්‍රාග්ධන ගිණුම් 450000යි ලක්ෂ 3යි 250000යි. එතකොට 100ට 10 කියලා කියන්නේ 45000යි 30000යි 25000යි. ඒතර ප්‍රාග්ධන පොලී කියන එක අපි හවුල් කරුවන්ට ගෙවන්න තියෙන එක. ඒතර ගෙවන්න තියෙනේම ඔක්කොම කොහොමද සටහන් කරන්නේ? විසර්ජන ගිණුම හර කරලා ජංගම ගිණුම බැර කරනවා. විසර්ජන ගිණුම හර කරලා ජංගම ගිණුම බැර කරනවා. ඒතර ඒක තමයි අපි දැන් කරන්නේ. ඔන්න විසර්ජන ගිණුම හර කරා ABC කියලා ප්‍රාග්ධන පොලී 45000යි 30000යි 25000යි. ටෝටල් එක 10000යි. සෝරි ලක්ෂයයි. 45000යි 30000යි 25000යි ටෝටල් එක ලක්ෂයයි. එතකොට මේක ලාභ ලාභ විසර්ජන ගිණුම හර වුණා. ඒ වගේම ජංගම ගිණුම බැර වෙන්නත් ඕනේ. ඉතින් ප්‍රාග්ධන පොලී කියලා ජංගම ගිණුම බැර වෙනවා 45000යි 30000යි 25000යි එක එක කවුල් කරුගේ ජංගම ගිණුම බැර. එතන හරීම ලේසි ගැලපීමක්. අවුල් කරුට ගෙවන්න තියෙන දෙයක් නිසා විසර්ජන ගිණුම හර කෙරලා ජංගම ගිණුම බැර කරා.
ඊළඟ ගැළපීම ඒකෙම අපි ඊළඟ කොටස කරමු ඊළඟ එක තමයි හවුල් වේතන ගානේ කියනවා හවුල් වේතන වලට මම ගානට ගියොත් එහෙම හවුල් වේතන ගැන ගානේ කියන්නේ හවුල් වේතන අපි ගෙවනවා කියලා එක්කෙනෙකුට මාසකට රුපියල් 3000 ගානේ භාරතට සහ චන්නයි එතකොට එක්කෙනෙකුට 3000 කියලා කියන්නේ අවුරුද්දකට 36000 ගෙවනවා අවුරුද්දකට 36000 ගෙවනවා ඊට අමතරව ගානේ තව තැනක තියෙනවා මේ එතකොට එතනද කියනවා දැන් ඒ අවුල් වේතන වලට ගියාම මම ඔයගොල්ලන්ට පැහැදිලි කරුවා ಜಾති දෙකක් තියෙනවා එකක් තමයි අර ඔයගොල්ලන්ගේ සැලරිස් account එකට ක්‍රෙඩිට් වෙනවා කියන එක එකක් ඒව ඔයගොල්ලෝ සල්ලි ගන්නවා කියන එක ATM කාඩ් එකෙන් සල්ලි ගන්නවා කියන එක තව එකක් ඒ වගේ අපි හවුල් කරුවන්ට වැටුප් අපි ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ ජංගම ගිණුම් වලට දාලා දෙන්න ඕනේ ඒක කරන්නේ යාට ගෙවන්න තියෙන දෙයක් හැටියට ලාභ විසර්ජන ගිණුම හර කරලා ජංගම ගිණුම බැර කරන. එයාට ගෙවන්න තියෙන දෙයක් හරියට. ඊළඟට ඒවා මුදලින් ගිව්වා කියලා ආයි තිනවා නම් ඒක මුදල් ගිණුම බැර වෙලා ආයි ජංගම ගිණුම හර වෙන්න ඕනේ. එතකොට එන්ට්‍රීස් දෙකක් හරියට යන්න ඕනේ. මේ විදිහට. මේකෙදි කතා කරන්නේ අපි ඒගොල්ල හරියට ඔයගොල්ලන්ගේ account එකට credit එක වැටෙනවා වගේ salaries. අපි විසර්ජන ගිණුම හර කරලා ජංගම ගිණුම බැර කරනවා. මේ තියෙන විසර්ජන ගිණුම හර කරනවා ජංගම ගිණුම බැර කරනවා. මේක අපි සටහන් කරන්නේ හවුල් කරුට ගෙවන්න තියෙන දෙයක් හින්දා. රයිට්. හවුල් කරුට ගෙවන්න තියෙන දෙයක් හැරීට විසර්ජන ගිණුම හර කරා ජංගම ගිණුම අපි වැර කරා. ඒට නෑ අතුලට නෑ බාරතරයි ජනටයි මෙහෙම හර කරා මෙහෙම වැර කරා. ඊළඟට දැන් මේක මුදලින් ගෙවුවා කියලා තියෙනවා. මුදලින් ගෙවුවා කියලා තියෙන හින්දා එතකොට අපිට පුළුවන් මේක මුදලින් ගෙවුවා කියලා ඔන්න මුදල් ගිනුම වැර කළා ජංගම ගිනුම ආයි හර කරන්න පුළුවන්. හරියට ඔයගොල්ලන්ගේ සල්ලි එලියට ඇද්දා වගේ ඔයගොල්ලෝ. account එකේ තියෙන සල්ලි salaries වැටුණාට පස්සේ. එන්ට්‍රීස් දෙකක් තියෙනවා හවුල් වේතන වෙන් කරනකොට විසර්ජන ගිණුම අපි හර කරනවා ජංගම ගිණුම බැර කරනවා ඔය තියෙන පළවෙනි එක ඊළඟට ඒක මුදලින් ගෙවනකොට අපි ජංගම ගිණුම හර කරනවා මුදල් ගිණුම බැර කරනවා right ඊළඟට අපිට තියෙන්නේ දැන් අපි අන්තිම එක ලාභ කොටස් ගානේ කියනවා ලාභ බෙදාගන්නේ ඒගොල්ලෝ 100ට 10යි sorry 50යි 30යි 20යි කියලා මේකේ තව එකක් අපි ගත්තේ නෑ සැලකිල්ලට ඒ තමයි ගැලලි කියන එක ගැනලි වලට අපිට පොලි අනුපාතයක් දීලා නැහැ. එතකොට ගැනලි වලට පොලි අනුපාතයක් දීලා නැත්නම් අපි ගැනලි කියන එක සටහන් කිරීම විතරයි කරන්නේ. ඒක ජංගම ගිණුමට හර කිරීම විතරයි කරන්නේ. ගැනලි පොලි ගණනය කිරීමක් කරන්න යන්නේ නැහැ. එතකොට අපි ඒක නිසා අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම සටහන් කරලාට පස්සේ ලාභ කොටස් හොයාගන්න එක. ඔයගොල්ලෝට පේනවා බැරපැත්තේ ලක්ෂ 4ක් තියෙනවා. ඒකෙන් ප්‍රාග්ධන පොලි ලක්ෂයක් ගෙවනවා. 72000 හවුල් වේතන හැටියට කියනවා. එතකොට ඉතුරු වෙනවා 228000 කවුල් කරු 3 දින අතර බෙදන්න. මේක බෙදා ගන්න තියෙන අනුපාතය තමයි 50ට 30ට 20. ඒ කියන්නේ 5ට 3ට 2 අනුපාතයට. ඒ කියන්නේ 10න් 5ක්. ඒ කියන්නේ හරියටම භාගයක්. 228000න් භාගයක් කියන්නේ 114000ක්. දෙවෙනි එකේදීට 10න් 3ක්, අන්තිම එකේදීට 10න් 2ක් හැටියට හම්බ වෙනවා. එතකොට මේ ප්‍රමාණයන් 114000යි 68400යි 45600යි මේවා ලාභ කොටස හැටියට හවුල් කරුට ගෙවන්න තියෙන දේ. ඒතර ගෙවන්න තියෙන ඒවා ඔක්කොම අපි විසර්ජන ගිණුම හර කරලා බැර කරන්න ඕනේ ජංගම ගිණුම. විසර්ජන ගිණුම හර කරා ඔන්න බැර කරනවා ජංගම ගිණුම. right බැර කරනවා ජංගම ගිණුම. විසර්ජන ගිණුම හර කරලා බැර කරනවා ජංගම ගිණුම. එතෙන්දි මට එක දෙයක් අමතක වෙලා තියෙනවා ඒ දේ තමයි මෙන්න මේ ගැලලි සටහන් කරන එක ඒක ගානේ ඇඩ්ජස්ට් වෙන්න ඕනේ මෙතන තියෙනවා අතුල සහ භාරත සහ චන්න සෑම මාසිකම ආරම්භයේදී
තුන්දාසාරසීයයි දෙදාහයි එදදාස් පන්සේ බැගින් ගැනලි කල තියෙනවා කියලා. තට අපි අතුළ ගත්තොත් එහෙම තුන්දාසාරසීව දොළහක් එයා අරගෙන තියෙනවා. තුන්දාසාරසීව දොළහක් කියල කියන්නේ 40,800යි. දෙවෙනි එකකිනා 24,000යි. දෙදාහයව දොළහක් කියන්නේ තුන්වෙනි එකකිනා 15,012 කියලා කියන්නේ 18,000යි. එතකොට මේකේදී ඒජස් වීමක් වෙන්න ඕනේ මෙන්න මේ අන්තිමටම හවුල් කරුවන්ගේ ජංගම ගිණුම් කියන ඒවා. ඒවා මුදල් වලට උඩින් මුදල් කියන තැනට උඩින් ගැනිලි කියලා වැටිලා ගැනිලි හැටියට එන්න ඕනේ. පළවෙනි එකකිනාට 40,800ක්. දෙවෙනි එකකිනාට ඇත්තට මේක ආවට පස්සේ ශේෂය තමයි ඔය දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඒක එතන අර මේ මේ කලයක පික් වෙලා නැහැ. නැත්නම් 1,65,000 ඒගේ බැරපැත්තේ ශේෂය ඒක හරට දැම්මට පස්සේ වෙන මොකුත් නැහැ. ශේෂය කියලා 1,24,800 තියෙනවා. ඒකට හේතුව තමයි ගැනලි කියලා ලයින් එක උතන්ට පික් වෙලා නැහැ. ගැනලි කියලා ඒගේ 40,800ක් තියෙනවා. බීගේ ගැනලි කියලා මේ අපි දාන්න ඕනේ මට මතක විදිහට 24,000 නේද? 2000 ගානේ 2000 ගානේ 12 කියන්නේ 24,000යි. දෙවෙනි එකේලාට බීට 24,000 කියලා මෙන්න මේ ලයින් එකේ එන්න ඕනේ. එන්න මෙතන මේ මේ ටිකේ එන්න ඕනේ. තුන්වෙනි එකේලාට 18,000ක් එන්න ඕනේ. ගැනලි කියලා මුදල් වලට උඩින් පෙන්වන තැන විදිහට පළවෙනි එකේලාට 40,800යි, දෙවෙනි එකේලාට 24,000යි, තුන්වෙනි එකේලාට 18,000යි. ඒකට පස්සේ තමයි ඔය ශේෂය කියන ලයින් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ ශේෂය ඒවට ගැලපිලා ඉවරයි ඔල්රෙඩි. right ඒක ඔයගොල්ලන්ගේ මේකෙදි ඇඩ්ජස්ට් කරගන්න. සමහර වෙලාවට මේ මේ ඔය අර අප්ඩේට් කරද්දී පොඩි පොඩි මිස්ටේක්ස් වෙනවා. ඒ වෙන එකත් හොඳයි. එතකොට දැන් ඔක වෙන කෙනෙක් භාවිතා කරත් ඔක කොහොමද උත්තරේ ආව කියලා හොයාගන්න බැරි වෙයි. ඇයි අද ගාන සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවද ඔයගොල්ලන්ගේ? සහර ගැනිලි තැන පොඩ්ඩක් මේ පැටලිල්ලක් තියෙනවා. මොකද්ද ගැනිලි කියන තැන? ඔව් ගැනිලි කියන තැන පුතා. දැන් මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන එක තියෙනවානේ. ඒ ස්ක්‍රීන් එකේ දාලා තියෙන එකේ ගැනිලි කියන එක ගැනිලි පොලී අපි අය කරන්නේ. එතකොට ගැනිලි amount එක තමයි අපි ගෙලින්ම ගන්නෙ. එතකොට පළවෙනි එක කිනා 3400ව 12ක් බැලුවම 40,800ක් වෙනවා. එතකොට මේ 40,800 කරන ගැනිලි කරන වෙලාවේදී අපි මුදල් ගැනිලි නම් මුදල් ගිණුම බැර වෙලා ගැනිලි කියලා ගිණුමකට හර වෙනවා. වර්ෂයේ අවසානයේදී ඒ ගැනිලි කියන ගිණුම සම්පූර්ණයෙන්ම බැර වෙලා මෙන්න මේ මේ ඔයාට ස්ක්‍රීන් එකේ පේනවානේ මේ ජංගම ගිණුම කියන එක. ඒතර ජංගම ගිණුම කියන එකට ඔතන මුදල් වලට උඩින් ගැනිලි කියලා පළවෙනි එක්කිනාගේ 40,800ක් එන්න ඕනේ, දෙවෙනි එක්කිනාගේ 24,000ක් එන්න ඕනේ, තුන්වෙනි එක්කිනාගේ 18,000ක් එන්න ඕනේ. ඒකට ගානේ අර ගැනිලි පොලී අනුපාතයක් දීලා තිබෙන්නේ නැති නිසා අපි ගැනිලි පොලී අය කරේ නැහැ. ගැනිලි විතරක් අපි දැම්මා. ඒතර ඒක දැම්මට පස්සේ ශේෂය තමයි දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවනේ 1,65ක් තියෙනවනේ එකතුව. 1,24,200යි ශේෂය. ඒ කියන්නේ මිසින් අයිටම් එකක් තියෙන උඩ ගැනිලි කියලා ඒක 40,800 වෙන්න ඕනේ. සර් ඒකවල ගැනිලි ගිනුමට දාන්නේ නැද්ද? ඔව් දානවා. දැන් ගැනිලි කරන වෙලාවේදී ගැනිලි ගිනුමට දානවා. ඔයා හොඳට අහගෙන හිටියා නම් ගැනිලි කරන වෙලාවේදී මුදල් ගැනිලි නම් ගැනිලි ගිනුම හර මුදල් ගිනුම බැර. බාණ්ඩ ගැනිලි නම් ගැනුම් ගැනිලි ගිනුම හර ගැනුම් ගිනුම බැර. ඒතර ඔහොම අපි එකතු කරගෙන ගිහිල්ලා වර්ෂයේ අවසානයේදී ගැනිලි ටික අපි බිඳුව කරනවා. ගැනිලි ගිනුම් වල ඔක්කොම හර ශේෂයන් තියෙන්නේ. ගැනිලි ගිනුම බැර කරලා එක් එක් කවුල් කරුගේ ජංගම ගිනුම තමයි හර කරන්න ඕනේ. හරි.
එතකොට දැන් මාසය අවුරුද්ද පුරාවටම දැන් ඔය කරපු ඒවේ සම්පූර්ණයි දැන් පළවෙනි එකේ ගැනලි වල එකතු 40800යි. ඒක ගැනලි ගිණුමේ තමයි තියෙන්නේ. ගැනලි කරන වෙලාවේදී මුදල් ගැනලි මුදල් ගිණුම හරි ගැනුම් ගිණුම හරි බැර වෙලා ගැනලි ගිණුම හර වෙලා තමයි තියෙන්නේ එක එක හවුල් කරුගේ ගැනලි ගිණුම. ඒතර වර්ෂයේ අවසානයේදී මේ සම්පූර්ණ ගැනලි ප්‍රමාණය හවුල් කරුවන්ගේ ගැනලි ගිණුම් වල තියෙන හර ශේෂයන් ටික බැර කරලා මෙන්න මේ ජංගම ගිණුමට ගේනවා. ජංගම ගිනුමට ගිනාවම තමයි අපි ගැනලි ටික රිකවර කරගන්නේ. දැන් මේගොල්ලන්ට බැරපැත්තේ තියෙනවා මේගොල්ලන්ට ගෙවන්න තියෙන ඒවා. ඔයාලට පේනවනේ. ප්‍රාග්ධන පොලි, වේතන, ලාභ කොටස් මේගොල්ලන්ට ගෙවන්න තියෙන ඒවා. හරපැත්තේ තියෙන මේගොල්ලන්ගෙන් අය කරගන්න ඒවා. එතකොට ගැනලි කියලා කියන්නේ මේගොල්ලෝ වර්ෂයක් පුරාවට ව්‍යාපාරයෙන් අරන් ගියපු ඒවා. ඒවා අපි වර්ෂයේ අවසාන දවසට ජංගම ගිනුමට දාගෙන හර කරගන්නවා. හරියට අපි අර ලෝන් එක රිකවර් කරගන්නවා වගේ තමයි. එතකොට ගැනලි ගිනුමට ගිහිල්ලා තමයි මේ ජංගම ගිනුමට එන්නේ. ගැනලි කරන වෙලාවේදී ගැනලි ගිනුමට යනවා. රිකව කරගන්නකොට මාසයේ වර්ෂයේ අවසානයේදී ගැනලි ගිනුම තියෙන හර ශේෂය අපි බැර කරලා ඒක බිඳුව කරලා ඒකේ තියෙන සම්පූර්ණ ශේෂය මේ ජංගම ගිනුමට ගේනවා. තේරුණාද? හරි සර්, තේරුණා සර්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රයිට්. අපිට යන්න පුළුවන් දෙවෙනි ගානට. මෙතන මේ මගේ මිස්ටේක් එක මෙතන මේ ගැනලි කියලා ලයින් අයිටම් එක දාලා නැති එක ඒක පික් වෙලා නැහැ. ඒක පික් වුණාට පස්සේ එන ශේෂය තමයි අරගෙන තියෙන්නේ. රයිට්. අපි යනවා දෙවෙනි ගානට. ඔයගේ ටියුට් එකේ මේ හැම ගානක්ම තියෙනවා. අමර තුසිත බුහාරේ රෙදිපිලි ව්‍යාපාරයක හවුල් කරවූ වෙති. පහත සඳහන් කොන්දේසි ඔවුන්ගේ හවුල් කිවිසුමේ ඇතුළත්ව තිබිනි. මාසකට 2500 බැගින් වේතනයක් පාලන හවුල්කරුට හිමි වේ. එතකොට අපි බලමු කවුද පාලන හවුල්කරු කියලා කියන්නේ කියලා. එයාට මාසිකට 2500 ගානේ වේතනයක් හම්බෙනවලු. මූල කාලච්ඡේදයේ ඇති ප්‍රාග්ධන ශේෂය මත 15%ක වාර්ෂික පොලියක් හවුල්කරුවන්ට ගෙවන්න ඕනේ. ප්‍රාග්ධන පොලිය 15%යි. ඊළඟට ගැනලි වෙනුවෙන් 20% බැගින් පොලිය අය කරන්න ඕනේලු. දැන් ඔන්න මේකේ නම් ඔන්න ගැනලි වෙනුවෙන් පොලිය අය කරන්න කියලා දීලා තියෙනවා. එතන හතර මූල කාලච්ඡේදයේ ආරම්භයේ ඇති ජංගම ගිනුම් ශේෂය මත 18%ක පොලියක් ගණනය කර ගිනුම් ගත කරන්න ඕනේ. ජංගම ගිනුම් ශේෂයන් වලටත් පොලිය ගෙවන්න හරි අය කරන්න හරි තියෙනවා. ඊළඟට අවුල් කරුවන් වෙනුවෙන් ලිජරේ වෙනම ගැනලි ගිනුමක් පවත්වාගෙන යන්න ඕනේලු. අවුල් කරුවන් විසින් සපය ඇති ණය තියෙනවා නම් ඒවට 20%ක වාර්ෂික පොලියක් ගෙවන්න කියලා තියෙනවා. එතන ඒක මතක තියාගන්න 20%ක වාර්ෂික පොලියක් ණය වෙනුවෙන් ගෙවනකොට ඒ ගෙවන ණය පොලිය විසර්ජන ගිනිමේ අයිතමයක් නෙමෙයි. හේතුව ඒක යන්න ඕනේ ලාභ ලාභ ගිනිමට. මොකද ණයක් ගන්න පුළුවන් හවුල් කරුවන්ගෙන් විතරක් නෙමෙයි නිසා. රයිට්. ඊළඟට අමර තුසිතා බුවාරි පිළිවෙලින් 5/3, 5/1, 5/1 යන අනුපාතයේ ලාභ ලාභ බෙදා ගන්නවා. රයිට්. ඒත් අමතරව ඒගොල්ලොන්ගේ ශේෂයන් දීලා තියෙනවා. මේ තාමතරෝ ඒගොල්ලන්ගේ ශේෂයන් ටිකක් දීලා තිනවා. පහත දැක්කේ නැතිට ඒක තොරතුරු ඔබට වෙත සපයලා තිනවා කියලා තිනවා. ඒගොල්ලන්ගේ ණය ගිනුම් වල ශේෂයන් දීලා තිනවා. ප්‍රාග්ධන ගිනුම් දීලා තිනවා. ජංගම ගිනුම් ශේෂයන් දීලා තිනවා. ඊට වර්ෂය තුල ගැනලි කරපු විදිය දීලා තිනවා. ඊළඟට අන්තිමට කියනවා ණය පොලිය සහ හවුල් කරුගේ වැටුපඩු කිරීමට පෙර ලාභේ 78000 කියලා. මෙතනදී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් කියනවා මේ 78000 කියන එක තමයි අපිට දැන් විසර්ජන ගිනිමේ ආරම්භක ශේෂය හැටියට දාගන්න වෙන්නේ. එතනදී හවුල් කරුගේ වැටුපඩු කිරීමට පෙර කියන එක අපිට ගැටලුවක් නැහැ. හේතුව තමයි හවුල් කරුගේ වැටුප් යන්නේ නැත්නම් හවුල් වේතන යන්නේ ලාභ ලාභ විසර්ජන ගිනුමට. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ණය පොලිය කියන එක විසර්ජන ගිනුමට දාන්න බෑ. ඒ කියන්නේ උන් ලාභ ලාභ ගිනුමට. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න අපි මෙන්න මේ හවුල් කරුව දෙන්නේ ණය දීලා තියෙනවා අමර දීලා තියෙනවා තුසිත දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට අදාළ ණය පොලිය තියෙනවනේ. දැන් ඒ දෙන්නා ගත්තොත් 50000ක් ණය දීලා තියෙනවා. ඔන්න ඔය 50000ට ණය පොලිය ගෙවනවා කියලා තියෙනවා මේගොල්ලෝ 100ට කීයද? 120ක් ගෙවනවා කියලා තියෙනවා. එතකොට 50000ට 120ක් කියලා කියන්නේ රුපියල් 10000ක්. එතකොට රුපියල් 10000ක ණය පොලිය
අපි මෙන්න මේ 78000න් අඩු කරලා තමයි අපේ ශුද්ධ ලාභේ හොයාගන්න ඕනේ. මොකද 78000ට ගලපන්න ඕන අයිතමයක් තමයි අර ණය පොලිය කියන එක. ණය පොලිය 10000 70000ට ගලපන්න ඕනේ. ඊට පස්සේ තමයි ගන්න වෙන්නේ අපිට ශුද්ධ ලාභේ ඇත්තටම 68000 කියලා. හවුල් වේතන ප්‍රශ්නයක් නෑ. හවුල් වේතන විසර්ජන ගිණුමට යන්නේ නිසා. right අපි බලමු ගාන හදන්න. जंगम गिनुम शेष बरशेष तुषित हर शेष දෙන්නේගේ බරශේෂ අතුලගේ බරශේෂ බුහාරේගේ බරශේෂයක් තියෙනේ තුසිත කෙනෙක් කියලාගේ අරශේෂයක් තියෙනේ මේ ශේෂයන් අපි දා ගන්නවා දර මං අර කිව්ව ගැළපීම ණය පොලිය සහ හවුල් කරුගේ වැටුපාඩු කිරීමට පෙර 18-19 වර්ෂයේ වෙනුවෙන් ලාභය 70000යි එතන 2019 මාර්තු 31 දිනින් අවසන් වර්ෂයද හවුල් ව්‍යාපාරයටද පාස ගිනුම් සකස් කරා එතකොට ණය පොලිය ගත්තොත් එම තුසිත sorry අමර ගත්තොත් 30000ක් ණය දීලා තිනවා 120ක් කියලා කියන්නේ 6000යි තුසිත ගත්තොත් තුසිත රුපියල් 2000යි 120ක් කියලා කියන්නේ 4000ක් තියෙනවා බුහාරේ ණය දීලා නැහැ එතකොට ඔක්කොම ණය පොලිය 10000ක් තියෙනවා හවුල් පාලන හවුල් කරුට අපි ගෙවනවා කියලා තිනවා මේ හවුල් වේතන එතකොට එතන සම්පූර්ණ අවුරුද්දෙම ගානේ ඉන්නේ 2512 කියන්නේ 30000 එතකොට මේකෙදී අපි මොකද්ද ගන්න ඕනේ මොකද්ද ගන්න ඕනේ නැත්තේ ඔතන ওই රුපියල් 10000 ගන්න ඕනේ අර 78000 කියන ලාභේ හදද්දී ඒක අරගෙන නැහැ එතකොට 78000 කියන එක ගත්තොත් එimhe 78000 නෙමේ 70ම ලාභය 68000යි හැබැයි 30000 කියන එක අපි ගන්න ඕනේ නැහැ ඒ කියන්නේ අපේ විසර්ජන ගිණුමට කොහොමදවත් විසර්ජන ගිණුමට කොහොම හරි සටහන් කරන එක 30000 ගියාට කමන්නේ හැබැයි අර 10000 අපිට විසර්ජන ගිනීම සටහන් කරන්න බෑ. ඒක නිසා කලින් ඒක විසර්ජන ගිනීමට ආරම්භයේ සපේන සුද්ධ ලාභයෙන් ඒක අඩු වෙන්න ඕනේ. මොකද ඒක සුද්ධ ලාභයේ ගණනය කිරීම සඳහා ලාභ ලාභ ගිනීමට යන්න ඕනේ අයිතමයන් නිසා. right. ඒත් ඒ අනුව අපේ ලාභ ලාභ විසර්ජන ගිනීම අපි පටන් ගන්නෙ සුද්ධ ලාභයේ 68000 කියන තැනින්. 78000 නෙමෙයි අර 10000 අඩු කරලා පස්සේ එන ගාන. ඒත් ලාභ ලාභ විසර්ජන ගිනීමේ පටන් ගැනීම තියෙනවා 68000. ඊළඟට අපි ගැලපීමට ගියොත් එම 2500 බැගින් හවුල් පාලන හවුල් කරු වෙන බුහාරිට ගෙවන්න ඕනේ කියලා තියෙනවා ඊට අමතරව එයා ඒක කියනවා පාලන හවුල් කරු වෙන බුහාරිට වැටුප වශයෙන් රුපියල් දෙතර 1000ක් තියෙන එක 10000ක් වෙන්න ඕනේ 10000 ගානේ සෑම මාස 4ක් අවසානයේදීම ගෙවලා තියෙනවා කියලා. ඒ රුපියල් 1000 කියන එක 10000 වෙන්න ඕනේ. සෑම මාස 4ක් අවසානයේදීම ගෙවලා තියෙන මාස 4ක් අවසානයේදීම ගෙවනවා කියලා කියන්නේ අවුරුද්දකට මාස 12ක් තියෙන නිසා අවුරුද්දටම ගෙවලා තියෙන තුන් සැරේයි. දර තුන් සැරේ 2500 වැඩි කිරීම 12 30000යි. ඒ 30000 ගෙවලා තියෙන්නේ අවුරුද්දකට තුන් සැරේකට රුපියල් 10000 ගන්න. ඉතින් ඉස්සෙල්ලාම අපි අර සැලරිස් ඔයගොල්ලන්ගේ account එකට වැටෙනවා වගේ කෑල්ල කරන්න ඕනේ. හවුල් කරුවන්ගේ වේතන අපි ඉස්සෙල්ලා provide කරන්න ඕනේ. හවුල් කරුවන්ට ගෙවන්න තියෙන දේයන් නිසා ATB කියන තුන් දෙනාගේ B-ට විතරයි අපි වැටුප් ගෙවන්න ඕනේ. එයාගේ විසර්ජන ලාභ ලාභ විසර්ජන ගිනුම හර කළා බී ගේ නැත්නම් බුහාරේගේ ජංගම ගිනුම බැර කරන්න ඕනේ ලාභ ලාභ විසර්ජන ගිනුම හර කළා වේතන කියලා බුහාරේගේ ජංගම ගිනුම අපි ඔන්න බැර කරා 30000 right ඊළඟට ඒක මුදලින් ගෙවලා කියලා තියෙනවා තුන් සැරේකට 10000 ගානේ අවුරුද්ද සෑම මාස 4කට සැරයක් ගෙවලා තියෙනවා කියලා කියන්නේ අවුරුද්දකට මාස 12ක් නිසා අවුරුද්දකට තුන් සැරේ ගෙවන්න පුළුවන් ඒකත් අපි සටහන් කරන්න ඕනේ තුන් සැරයක් ගෙවලා තිනවා කියන එක. ඒක මේ වෙලාවෙම සටහන් කළා නෑ මම ඊට පස්සේ ගැලපලා ඇති අනිවාර්යයෙන්ම.
ඊළඟට අපි අරගෙන තියෙන්නේ ප්‍රාග්ධන පොලී ගානේ ප්‍රාග්ධන පොලී කියලා ප්‍රාග්ධනේ දීලා තිබ්බා. එතන ප්‍රාග්ධනේ දීලා තිබ්බ ගානේ එතන ප්‍රාග්ධනේ ප්‍රාග්ධනේ 65යි 98යි 85යි. එතකොට ප්‍රාග්ධනේට පොලී ගෙවන්න ඕනි කියලා තියෙනවා 100ට කීයක්ද? ප්‍රාග්ධන පොලී 100ට 15 ගානේ. अभी गेल गेलपीम करोत्तेम प्राग्धने सीट पालवगा पड़ी गेल मे गंटिक तम प्राग्धने रुपये हेट पंदाट सीट पालवील की नमदा सच्ची पनाय दिवनी की प्राग्धने तीनवा अणुअट दाय अणुअट दाट सीट पालवील की दाहतर दा सच्ची तुंगिनी की प्राग्धने तीनवा विसर्जन गिनु महलवेला जंगम गिनु बेरकर प्राग्धन पोलीके ඊළඟට තියෙන්නේ ගැනලි පොලී 100ට 20 බැගින් ණය කළ යුතුයි කියලා. එතන ගැනලි ගත්තාම ගැනලි ගානේ කියනවා ගැනලි 12000ක් කරලා තියෙනවා කියලා 8යි 15. එතන පළවෙනි කෙනාගේ අමරගේ ගැනලි පොලී අපි හොයන්නේ ගැනලි පොලී අනුපාතයේ 100ට 20යි කියලා. එතන ගැනලි පොලී අනුපාතයේ 100ට 20යි කියලා. Right? अमर गणिली दोलस दहाट सीएट विस बलोनी सीएट विस वेडिकिरी हतामार बेदीम दोला उत्तर उत्तर इद्दास पांसीय दोलस दाह वेडिकिरीम सीएट विस वेडिकिरीम हतामार बेदीम दोला उत्तर इद्दास पांसीय देविनी किना गत्ता हम देविनी किना गे मास हायक पोली बलोनी मास हायक पोली बलोनी मास हयाक बलूतेम नमदाहट सीएट विस्साक नमदार सीएट विस्साक वेडिकिरीम दहायकी मारुति मास हयातीन नमदाह वेडिकिरीम सीएट विस्स वेडिकिरीम हय बेदीम दुला त्रयागी पोली प्रमाणेन वा नम सीय त्रय देखे मेघतु तेदास हार सीय तेदास हार सीय वर्ष अवसानेंगम गिनुम हर करोली गिनुमे तीन वर्ष अवसाने जंगम गिनुम हर कर Right. जंगम गिनुम शेष पोली गाने की ना जंगम गिनुम शेष पोली जंगम गिनुम शेष मत सीएट दहायक पोली गिवान हरे आयकरान नोनी किया राइट तो देने के शेषयन हर शेषयन तिब्बा कागे शेषयन धर शेषयन सॉरी एक के ने की हर शेषयन तिब्बा अमर के तीस दहा का बैर शेष्य के एक ने सीएट दहाटा बलनो राइट इलाट सीट दाटकिल पंदा सारसी
තුන්වෙනි කෙනාගේ කියන්නේ බුහාරගේ බැරශේෂය තියෙන්නේ 118 කියන්නේ 1800යි. දෙවෙනි කෙනාගේ හරශේෂය තියෙන්නේ එයාට 118 කියලා කියන්නේ 3600යි. right? ඒත් තුන්වෙනි දෙවෙනි කෙනාගෙන් අය කරන්න ඕනේ තුසිතකින් අය කරන්න ඕනේ අනිත් දෙන්නට ගෙවන්න ඕනේ. ඒ ප්‍රමාණයෙන් අපි දෙමේ දෙන්නට ගෙවන්න තියෙන නිසා ලාභ ලාභ විසර්ජන කිලුම හර වෙලා ඒගොල්ලන්ගේ ජංගම කිලුම බැර වෙනවා. 5400යි 1800යි. අය කරන්න ඕනේ කියලාගේ අපි එයාගේ ජංගම ගිනුම හර කළා මේ විසර්ජන ගිනුම අපි බැර කරනවා 3600. රතු පාටින් පෙන්නලා තියෙන්නේ. विसर्जन බෙදන්න වෙනවා අපි ලාභ ලාභ බෙදා ගන්න අනුපාතයට මොකද ලාභ ලාභ බෙදා ගන්න අනුපාතය ගණන කියනවා 3ට 1ට 1 අනුපාතය ඒ කියන්නේ 5න් 3යි 5න් 1යි 5න් 1යි right ඒතර 400 බෙදුවාම 5න් 80යි ඒතර අන්තිම දෙන්නට 80යි දෙවෙනි උඩම එක්කෙනාට මුල්ම එක්කෙනාට A ට 80ව 3 2240යි ලාභ කොටස් අපි ඒගොල්ලන්ගෙන් අය කරගන්න ඕන එකක් ඉඳලා විසර්ජන ගිනුම බැර වෙලා ඒගොල්ලන්ගේ ජංගම ගිනුම අපි හර කරන්න ඕනේ. ජංගම ගිනුම හර කරන්න ඕනේ ලාභ කොටස්. ලාභ කොටස් ටික දානවා 240යි 80යි 80යි ඊට අමතරව මෙන්න මේක මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වට ඒක ඇවිල්ලා තිබෙන්නේ නැහැ මේකේ මෙන්න මේ 10000 කියන එක මුදලින් අවුල් වේතන ගෙව්වා කියන එක අවුරුද්දකට 300ක් ගෙවන්න තියෙන මාස 4ක සැරයක් ගෙවගේ තොර රුපියල් 30000 ගෙවන්න තියෙන එක මේ 30000 වේතන රුපියල් 30000 මේ ගෙවලා තියෙන්නේ 3 සැරයකට 10000 ගානේ මුදල් ඒකත් එනවා බුහාරිගේ කොලම් එකට ඒ අනෝ ශේෂ කරන්න පුළුවන් ශේෂ කරාම අපිට අතුලගේ එනවා 37410ක බැර ශේෂයක් තුසිතගේ තාම තියෙන හර ශේෂයක් 14880ක බුහාරිගේ 24470ක බැර ශේෂයක් තියෙනවා. Right. ත්‍රේගානෙත් මොන හරි ගැටලු තියෙනවනම් ඔයගොල්ලන්ගෙන් අහන්න ඔයගොල්ලන්ට අහන්න පුළුවන් අපි ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා
ඇත්තටම හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම අපේ සිලබස් එකේ තිබ්බාට මේ දක්වා එක්සැමින ඔය හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම් චෙක් කරලා තිබ්බේ නැහැ. මම මේ ලේටස්ට් පේපර් එක බලන්න බැරුව ගියා. මේ ලේටස්ට් පේපර් එක ඇරුණාම කවදාවත් හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම් කියලා ගානක් විභාගෙදී අහලා නැහැ. හැබැයි සිලබස් එකේ තියෙනවා. හැබැයි විභාගෙදී කවදාවත් චෙක් කරලා නැහැ. ඉතින් නමුත් සිලබස් එකේ තියෙන නිසා අපිට ඒක කරන්න වෙනවා විභාගේ අහලා නැති වුණාට. දැන් 2013 14 ඉඳලා මම දැන් අවුරුදු 6ක් 7ක් තිස්සේ මේ අලුත් සිලබස් එක තියෙනවා. ඒකෙදී කවදාවත් එක ප්‍රශ්නයක්වත් ඇවිල්ලා නැහැ හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම් සම්බන්ධයෙන්. නමුත් අපි කරනවා ඒක සාකච්ඡා කරන්න ඕනේනේ. right අපිට ඊළඟට තව එක ටියුට් එකක් ඔයගලන්ට දීලා තියෙනවා. ඒක සෝරි ටියුට් එකක් නෙවෙයි ටියුට් එකේ අන්තිම තව ගානක් තියෙනවා ගාමිණී මාලිනී විජේ කියලා. අපි ඒ ගානත් හදන්න පටන් ගමු. අද පුළුවන් ප්‍රමාණයක් හදමු. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම ඩිස්ටර්බ් කරලා අහන්න ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ ගානේ කතා කරන්නේ ගාමිණී මාලිනී හා විජය පිළිවෙලින් 3ට 2ට 1 අනුපාතයට ලාභ ලාභ බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරයක නිරත වූහ. ඔවුන්ගේ හවුල් ගිවිසුමේ පහත සඳහන් කොන්දේසි විය. පළවෙනි එක තමයි ආරම්භක ප්‍රාග්ධනයේදී 5%ක පොලියක් ඉවනවා කියලා. දැන් මේ ගානේ තමයි ඇත්තටම අපි හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම් කියන කොටස සාකච්ඡා කරන්නේ. මේකෙදි මම අනෙකුත් සියලුම ගැළපිලි ඔක්කොම කරන්න දෙන්නේ නැතුව හවුල් ව්‍යාපාරයට ආවෙනික වෙච්ච ගැළපිලි විතරයි අපි මේක කරන්නේ. අනිත් කිසිම ගැළපිල්ලක් උගලන්ට කරන්න දෙන්නේ නැහැ. ඔක්කොම ගැළපිලි ගානෙම කරලා තියෙනවා. ගැළපිලි වලට පස්සේ තමයි මේ ගාන දීලා තියෙන්නේ. ගැළපිලි කරාට පස්සේ ශේෂ පිරික්සුමක් තමයි දීලා තියෙන්නේ. ඒක උගලන්ට පෙනෙයි. ෂේ ගත්තම ෂේ වෙන් කිරීම ඔල්රෙඩි කරලා තියෙන්නේ. ඊළඟට අඩමාන වෙන් කිරීම ඔල්රෙඩි කරලා තියෙන්නේ. ඒ වගේ සියලුම ගැළපීම් කරාට පස්සේ තමයි මේ ගාන ශේෂ පිරික්සුම අපි හදලා තියෙන්නේ. හැබැයි හවුල් ව්‍යාපාරයට අදාළ ගැළපිලි එකක්වත් මේ ගානේ කරලා නැහැ. එතකොට මේකේ ඇත්තටම අපිට සකස් කරන්න තියෙන්නේ මේ ලාභ ලාභ ගිණුමයි වෙළඳ ගිණුමයි ලාභ ලාභ ගිණුමයි ඊළඟට විසර්ජන ගිණුම තමයි ප්‍රධාන වශයෙන්ම සකස් කිරීම බලාපොරොත්තු වෙන්නේ. ඒකත් එක්ක ශේෂ පත්‍රයක් හදලා ගාන අවසන් කරන්න. right එතකොට ගාමිණී මාලිනී හා විජය පිළිවෙලින් 3ට 2 1 අනුපාතයට ලාභ ලාභ බෙදා ගැනීමෙන් හවුල් ව්‍යාපාරයක නිරත වූ. ඔවුන්ගේ හවුල් ගිවිසුමේ පහත සඳහන් කොන්දේසි විය. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් ආරම්භක ශේෂයන් 5%ක පොලියක් ගෙවන්න කියලා තියෙනවා. ජංගම ගිණුම් වල ආරම්භක ශේෂයන් 5%ක පොලියක් ගෙවන්න හෝ අය කරන්න කියලා තියෙනවා. හර ශේෂයන් තියෙනවා නම් අපිට අය කරන්න වෙනවා. ගැනිලි සඳහා පොලිය අය කරනු ලැබේ. ඒතර ගැනිලි පොලිය ගැලපීමක් නැහැ. ගාමිණී හා මාලිනී විජේට පිළිවෙලින් 600යි 200යි 500 බැගින් මාසික වේතන හිමිවෙත. ද මාසික කියන එක මතක තියාගන්න. ඒක 12න් වැඩි කරන්න ඕනේ අවුරුද්දක වේතන ප්‍රමාණය හොයාගන්න. එතන ව්‍යාපාරයෙන් ණය සපයලා තියෙනවනේ. ඒකට 7.2%ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕනේ කියලා. ඒතර ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. ඒතර ශේෂ පිරික්සුම අපි බැලුවොත් මේ ශේෂ පිරික්සුමේ ප්‍රාග්ධන ශේෂයන් තියෙනවා. ඊළඟට ජංගම ගිණුම් ශේෂයන් තියෙනවා. ඒවා තමයි අවුරුදු ආරම්භයේ ශේෂයන්. ඊළඟට ගාමිණීගේ ණය තියෙනවා. එක්කෙනෙක් ණය දීලා තියෙනවා. මෝටර රථ දීලා තියෙනවා. දැන් මෙන්න මේ අයිතමේ බලන්න මෝටර රථ ෂේ වෙන් කිරීම 2019 12 30 එකට. ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ අවසාන දිනට ෂේ වෙන් කිරීම තියෙනවා. ඉතින් ඒකට ආයි අපිට ෂේ වෙන් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ෂේ ගැලපීම කරන්න දෙයක් නැහැ. ඊට ඇටින් උගලන්ට පේනවා මෝටර රථ ෂේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඔල්රෙඩි ෂය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මෝටර රථ ෂය යාන්ත්‍ර ෂය ඒව කරලා තියෙන්නේ. කරලා මේ වර්ෂයේ අවසානයේ ෂය වෙන් කිරීම ශේෂයන්ට ගලපලා ඉවරයි. එතකොට ආයි ෂය ගැලපීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට තව ටිකක් අපි පල්ලෙහාට ගියොත් මේ අඩමාන ණය බලන්න. මේ අයිතම දෙක. අඩමාන ණය වෙන් කිරීමයි ඊළඟට අඩමාන ණය ඌණ වෙන් කිරීම කියලා තියෙනවා. අඩමාන ණය වෙන් කිරීම තියෙන්නේ 12/30කට. ඒ කියන්නේ ඔල්රෙඩි අප්ඩේටඩ්. වෙන් කිරීම කරන්නේ නැද්ද මේ අවුරුද්දේ ඌණ වෙන් කිරීමක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඒකත් ගැලපලා තියෙනවා. ඒකින්ද ආයි මේකේ අර ගැලපීම් කියලා ගිවන්න නැහැ. දැන් මේ කලින් ගෙවූ වියදම්, උපචිත වියදම් මේව කරලා තියෙනවා. right? ඒව කළා අදාළ වියදම් වලට ගිහිලා තියෙනවා. ඒකින්ද ආයි ඒව ගැලපීමක් අවශ්‍යතාවයක් නැහැ.
එකම ගැළපීම අපිට කරන්න තියෙන්නේ 2019 12 31 දිනට ඉතිරි බඩුතොගේ රුපියල් 15000 කියලා තියෙනවා. right? ඉතුරු බඩුතොගේ රුපියල් 15000 කියලා තියෙන එක තමයි අපිට සකස් කරන්න කරන්න තියෙන එකම ගැළපීම වෙන්නේ. right? එතකොට අපි ඉස්සෙල්ලාම රූල් කරගමු. දර රූල් කරගන්නකොට මේ තියෙන්නේ අපේ ආදායම් ප්‍රකාශයේ වෙළඳ ගිණුම. ඔයගොල්ලන්ට ආයි මේක කියලා දෙන්න දෙයක් නැහැ. වෙළඳ ගිණුම රූල් කරගන්න ඔයගොල්ලෝ දන්නවා. විකුණුම් තියෙන එක පැත්තක අනිත් පැත්තේ ආරම්භක තොගය ළඟට අවසාන තොගය දැලලා අපි මේ විදිහට තියෙනවා. ගාමිණි මාලිනි විජය හවුල් ව්‍යාපාරය 2019 12 31 දිනින් අවසන් වර්ෂයේ සඳහා ලාභ ලාභ විසර්ජන ගිණුම කියලා. එතකොට අපි මුලින්ම වෙළඳ ගිණුම රූල් කරා. ඊළඟට මේ තියෙන්නේ ඒකට යටින් එක දිගට ලාභ ලාභ ගිණුම. ඒ ලාභ ලාභ ගිණුමේ අනිත් පැත්තේ දැල ලාභ ඉදිරියට එනවා. ආයතන වියදම්, විකිණීමේ වියදම්, මූල්‍ය වෙනත් වියදම් මෙතන ශුද්ධ ලාභයෙන් ඉවර වෙනවා. අපි වෙළඳ ගිණුම රූල් කරගත්තා. ඒකට යටින් ලාභ ලාභ ගිණුම රූල් කරගත්තා. ඒකට යටින් දැන් බලමු ඊළඟට ආයි රූල් කරගන්න තියෙන්නේ මොකද්ද? ආයි රූල් කරගන්න තියෙන්නේ විසර්ජන ගිණුම. මේ තියෙන විසර්ජන ගිණුම ඒ ශුද්ධ ලාභේ අර ලාභ ලාභ ගිණුම අන්තිම උත්තරේ වෙච්ච ශුද්ධ ලාභයෙන් පටන් ගන්නවා. එහෙනම් ප්‍රාග්ධන පොලි, ජංගම ශේෂ පොලි, වේතන ලාභ කොටස් ඒවා අපි විසර්ජන ගිණුම දැන් ටිකකට ඉස්සලා ඉගෙන ගත්තනේ. විසර්ජන ගිණුම් දෙකක් අපි හදුවා. ඒකට අදාළ ගැළපීම් ටික තමයි මෙතන කරන්න තියෙන්නේ. right. ඊළඟට ශේෂ පත්‍රයේ අපි රූල් කරගන්නවා. ශේෂ පත්‍රයේ අපි තනි ව්‍යාපාරයක ශේෂ පත්‍රය හා සමානයි. ජංගම නෝන වත්කම් තියෙනවා. වත්කම් පැත්තේ පිරිවැ සමුචිත ශේෂ සුද්ධ පුත්තගේ ඊට යටින් ජංගම වත්කම්. අනිත් පැත්තේ ප්‍රාග්ධන ගිනුම් වෙනද වෙච්ච වෙනස තමයි ප්‍රාග් කලින් තිබ එක එක්කෙනාගේ ප්‍රාග්ධනේ දැන් එහෙම නැහැ. ප්‍රාග්ධන ගිනුම් එක එක්කෙනාට 3 දෙනාට 3ක් තියෙනවා. එතකොට ප්‍රාග්ධන ගිනුම් 3 දෙනාගේ නම් 3 වෙනවා. ඊළඟ ජංගම ගිනුම් 3 දෙනාගේ නම් 3 වෙනවා. ජංගම නෝන වගකීම් තියෙනවා. ජංගම වගකීම් තියෙනවා. right. ජංගම නෝන වගකීම්, ජංගම වගකීම්. ඊළට හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් තුන අපි ශේෂය දැනට දීලා තිනවා. දෙන්නෙක්ගේ බැර ශේෂ තිනවා, එක්කෙනෙක්ගේ හර ශේෂ තිනවා. දෙන්නෙක්ගේ බැර ශේෂ, එක්කෙනෙක්ගේ හර ශේෂ තිනවා. ඊට පළවෙනිම තියෙන ගැළපීම හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිනුම් මත ආරම්භක ශේෂයන්ට 5%ක වාර්ෂික පොලියක් ගෙවන්න කියලා කියනවා. හවුල් කරුවන්ට ගෙවන්න තියෙන දෙයක් දැන් ඔය රූල් කරගද්දී ඇති ප්‍රමාණයෙන් ඉඳ තියාගන්න. දැන් විශේෂයෙන් වෙළඳ ගිණුමට මේ පිටු භාගයක් තිබ්බම ඇති. ඊළඟට ලාභ ලාභ ගිණුමට ඉතුරු පිටුවේ තව පිටු භාගයකුයි තිබ්බනම් ඇති. ඊළඟට විසර්ජන ගිණුමට තවත් පිටුවක් හරි පිටු භාගයක් හරි තියෙන ඕන තරම් ඉඳ තියාගන්න. ඒක දිග වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක කොල්ලෙකින් බරුණාම ඊළඟ කොල්ලට යනවා. ඒක ගැටලුවක් නැහැ. එතකොට ප්‍රාග්ධන පොලි අපි ඒගොල්ලන්ට ගෙවන්න තියෙන දෙයක් විසර්ජන ගිණුම හර කළා. කිකවුල් කරුගේ ජංගම ගිණුම බැර කරන්න ඕනේ. එතකොට ප්‍රාග්ධන පොලිය කැල්කියුලේට් කරාම 105 ගානේ පළවෙනි එකිනාට 12500යි, දෙවෙනි එකිනාට 7500යි, තුන්වෙනි එකිනාට 5000යි. එතකොට ඔක්කොම 25000යි. එතකොට ප්‍රාග්ධන පොලිය ජංගම ගිණුම වලට බැර වෙනවා 12500යි, 7500යි, 5000යි හැටියට. මම ඒකට ලොකු කාලයක් ගන්නේ නැහැ. ඒක හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඊළඟට ජංගම ගිණුම් ශේෂයන්ට එක පොලිය ගෙවන්න කියලා තියෙනවා. සමහරවිට පොලිය අය කරන්න කියලා තියෙනවා. එතකොට අපි දැක්කා දෙන්නේගේ බැර ශේෂ තිබ්බා, ගාමිණීගේ, මාලිනීගේ, විජේගේ තිබ්බේ හර ශේෂයක්. එතකොට ඒකට 105 ගානේ පොලිය බැලුවාම පොලිය ගෙවන්න ඕනේ ගාමිණීටයි මාලිනීටයි 600යි 400 ගානේ. එතකොට විසර්ජන ගිණුම අර වෙලා ජංගම ගිණුම බැර වෙනවා. ඊළඟට අනිත් පැත්තේ අය කරගන්න ඕනේ කියලා විජේගේ විසර්ජන ගිණුම අපි බැර කරලා එයාගේ ජංගම ගිණුම අර කරනවා. ඊට මේ එන්ට්‍රි අනිත් පැත්ත ගිහිලා වදින්න ඕනේ ජංගම ගිණුමේ මේ විදිහට. ඊට දෙන්නේගේ ජංගම ගිණුම බැර වුණා ජංගම ශේෂ පොලිය කියලා 600 400 ගාමිණි මාලනිට විජේගෙන් පොලිය අය කරනවා. එයාගේ ජංගම ගිණුම අපි හර කරා 250.
ඊළඟට ගැනලි සඳහා පොලී අය කරන්නේ නැහැ කියලා තියෙනවා. ඒකින්ද අපිට තියෙන්නේ අර ශේෂ පිරික්සුමේ ගැනලි කියලා තියෙනවා නම් ඒක කෙලින්ම ජංගම ගිරුමට ගෙනලා දාන්න. ඒතර ශේෂ පිරික්සුමට ගියාම ශේෂ පිරික්සුමේ ගැනලි කියලා තිබ්බා. මේ තියෙන්නේ ගැනලි ගාමිණී මාලිනී විජේ කියලා 4000 2500යි 10000යි තියෙනවා. ඒක කෙලින්ම ගන්න තියෙන්නේ. ගැනලි 4000යි 2500යි 10000යි. ඊළඟට ගානේ කතා කරනවා මාසෙ මාසෙකට හවුල් වේතන ගෙවනවා කියලා 600යි 200යි 500යි. ඒතර වේතන වෙන් කිරීම තමයි තියෙන්නේ. ඒතර 600 වැඩි කිරීම 12, 200 වැඩි කිරීම 12, 500 වැඩි කිරීම 12. ඒ අනුව වේතන ඒගොල්ලන්ට ගෙවන්න තියෙන අයිතමයක් හැටියට විසර්ජන ගිණුම හර වෙනවා, ජංගම ගිණුම බැර වෙනවා. 7200යි 2400යි 6000යි ගානේ විසර්ජන ගිණුම හර වුණා. අපි ජංගම ගිණුම බැර කරන්න ඕනේ. 7200යි 2400යි 6000යි ගන්න. ඒතර වේතන මුදලින් ගෙවීම ගැන ගානේ කතා කරලා නැහැ. මුදලින් ගෙවීම ගැන ගානේ කතා කරලා තිබ්බනම් අපි ජංගම ගිණුම් හර කරන්න ඕනේ ඒ ප්‍රමාණය. ඒතර ඒකත් හරි. ඊළඟට ගානේ කියනවා ණය සපයලා තිනවා නම් හවුල්කරුවෝ ගානේ ණය සපයලා තිනවා කියලා ගාමිණී ගණය අපි දැක්කා තියෙනවා. ගාමිණී ගණය කියලා කියලා තිබ්බේ ගාමිණීගේ ණය කියලා තිබ්බා මට මතක විදියට මෙතන උඩ ගාමිණීගේ ණය ලක්ෂයක් තියෙනවා. ඒකට 107.2ක පොලියක් ගෙවන්න කියලා. එතකොට ගාමිණීගේ ණය ලක්ෂයේ තියෙන ඔය නිල් පාට කොටුවේ ඇතුලේ තියෙන ලක්ෂයට 107.2යි කියලා කියන්නේ 7200යි. එතකොට හවුල්කරුවෙක්ගේ ණය ගත්තාම ඒකට ගෙවන පොලිය විසර්ජන ගිණුමට දාන්නේ අපි ලාභලාභ ගිණුමට දාන්නේ. එතකොට මූල්‍ය හා වෙනත් යටතේ ණය පොලිය කියලා ඔන්න ඔය 7200 දානවා. දාලා ගාමිණීගේ ජංගම ගිනුම අපිට බැර කරන්න පුළුවන්. මූල්‍ය වෙනත් යටතේ ණය පොලිය කියලා 7200 දාලා ගාමිණීගේ ජංගම ගිනුම බැර කරනවා 7200ක් ණය පොලිය කියලා. එතකොට එයාට ගෙවන්න තියෙන එකක් හැටියට. හැබැයි ඒක විශේෂත්වය තමයි අපි ඒක විසර්ජන ගිනුමට දැම්මේ නැහැ. මොකද ඒක සාමාන්‍යයෙන් හවුල් කරුවෙකු වීම නිසාම සිද්ධ වෙන ගනුදෙනුවක් නෙවෙන නිසා. ණයක් කියන එක අපිට වෙන කෙනෙක්ගෙන් ගන්නත් පුළුවන්. Right. ඊළඟට තව හවුල් කරුවන්ට අදාළ ගැළපිලවලට අමතරව තිබ්බ ගැළපීම තමයි අවසාන තොගය. ඒතර අවසාන තොගයේ ගැළපීම ඔයගොල්ලෝ දන්නවා. ඉතිරි බඩු තොගයේ තොග ගිනුම හර ඒක වත්කමක් ජංගම වත්කමක් හැටියට ශේෂ පත්‍රයට යනවා. වෙළඳ ගිනුම බැර. ඒතර වෙළඳ ගිනුම බැර කරනවා වෙනකොට අපි හරපැත්තේ විකුණුම් පිරිවැය හොයද්දි අඩු කරලා පෙන්නනවා. ඒක තමයි මේ ඔය ස්ක්‍රීන් එකේ තියෙන්නේ. 15000 අඩු කරලා පෙන්නලා තියෙනවා. ඉතර අවසාන තුගේ කියලා අපි අඩු කරලා පෙන්වන උතන ඊට අමතරව ජංගම වත්කමක් හැටියට පෙන්වන්න ඕනේ 15000 අපි හදන ශේෂ පත්‍රේ ජංගම වත්කමක් හැටියට. Right. ඊළඟට අපි ශේෂ පිරික්සීමෙන් ගත්ත නැති අයිතම ටික දාගෙන යන්න තියෙන්නේ. ඒතර මුලින්ම අපේ වෙළඳ ගිනුමටයි ලාභ ලාභ ගිනුමටයි අපි ගිහලා බලමු. ඒතර වෙළඳ ගිනුමේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ ආරම්භක තොගය විකුණුම්. ඒතර හැරවූ විකුණුම් කියලා කියන්නේ ආපසු යොමු කියන එක. ඒක 3000 අඩු කරලා අපි පෙන්නනවා. මොකද හර ශේෂයක් ඒක බරපතල දාන නිසා. ඊළාට ගැනුම් හැරවු ගැනුම් කියලා කියන්නේ ආපසු යෙවුම්. ඒකත් අඩු කරලා පෙන්නනවා. ඊට අමතරව ගෙනීමේ කුලි එකතු කරනවා. එතන අර වැඩිපුර ඉදි කැල්ල කුඩ වැඩිලා තිනවා 11000යි. ඊට අමතරව ලාභ ලාභ ගිනුමට ගිහිල්ලා ආයතන පරිපාලන යටතේ යන්ත්‍ර සූත්‍රශය 18000යි, විදුලිය 7500යි, වේතන 23000යි. අනිපැත්තේ වට්ටම් ලද වට්ටම දලලා බෙට එකතු වෙනවා. ඊළඟට විකිණීමේ හැබදැරීමේ යටතේ මෝටර රථශය අඩමානණය උණුවෙන් කිරීම, බොල්ණය ප්‍රචාරණය වට්ටම්. වට්ටම් කියන්නේ දුන්න වට්ටම් කියන එක. මූල්‍ය වෙනත් යටතේ බැංකු ගාස්තු. ඊට අමතරව ශේෂ පත්‍රයට යන අයිතම ටික තියෙනවා. ශේෂ පත්‍රයට ප්‍රාග්ධන ගිණුම් ශේෂයන් ටික දාගන්න පුළුවන්. ගාමිණීගේ ණය දාගන්න පුළුවන්, ජංගම වගකීම් ටික දාගන්න පුළුවන්, ඊළඟට මෝටර රථ ඒ ටික දාගන්න පුළුවන්.
ඊළඟට අනිත් පැත්තේ ජංගම වත්කම්වල ණය ගැතිව අඩමාණය වෙන් කිරීම කලින් ගිය වූ වේදම් බැංකුවේ සහ අතැති මුදල් දාගන්න පුළුවන්. ඊළඟට ගාන ශේෂ කරන්න තියෙන්නේ ශේෂ කරනකොට වෙළඳ ගිනව මුලින්ම ශේෂ කරනවා. වෙළඳ ගිනීමේ ශේෂයේ අවසානයේ දලලාභය කියලා එනවා 170,000ක්. දැන් ඒන දලලාභය අපිට ගෙනියන්න පුළුවන් ලාභලාභ ගිනුමට. ලාභලාභ ගිනීමේ දලලාභය 170,000ට එකතු කළා පෙරපැති තිබේ ලද වට්ටම විතරයි. ඊළඟට අනිත් පැත්තේ එක එක වේදම් වර්ගවල එකතු අරගෙන ඉවෙලා ශුද්ධ ලාභය හෙව්වම 99,350ක ශුද්ධ ලාභයක් තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයක නම් මෙතනින් ඉවරයි ශුද්ධ ලාභය 99,350. හැබැයි අපි හවුල් ව්‍යාපාරයක තව ගිණුමක් හදුවා ලාභලාභ විසර්ජන ගිණුම කියලා. 99,350 දාලා බැරපැත්තේ තව තිබ්බා අර ජංගම ශේෂ පොඩි අය කරපු එක විජේගේ ඒ 250ක් දැම්මම 99,600යි. හරපැත්තට ගිනවාම වෙනසක් එනවා 58,000ක. ඒ 58,000 ලාභලාභ බෙදා ගන්න අනුපාතයට අනුව. මොකද ලාභලාභ බෙදා ගන්න අනුපාතේ ගානේ කොහොමද කිව්වේ? ලාභලාභ බෙදා ගන්න අනුපාතේ 3ට 2ට 1 අනුපාතයට බෙදන්න ඕනේ. ඒක 58,000 3ට 2ට 1 අනුපාතයට. ඒතර 29,000යි 19,333යි 9,667යි වගේ amount 3කට විසර්ජන ගිණුම අපි හර කරනවා. ඒක දෙන්න ඕනේ හවුල් කරුවන්ගේ ජංගම ගිණුම් වලට. හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් බැර කරන්න පුළුවන් ඒ amounts වලින් වැරකල් ලෙවෙල්ල ශේෂ කරන්න පුළුවන්. ඒ ශේෂයන් අරගෙන යන්න පුළුවන් ශේෂපත්‍රයක. 64,500යි 35,133යි 14,417යි. ශේෂපත්‍රයට ගෙනියාම ශේෂපත්‍රයේ බැලන්ස් කරලා දාන්න පුළුවන්. 105ක් තියෙනවා ප්‍රාග්ධනය. ජංගම ගිණුම් ශේෂයන් තුනේ එකතු 114.50යි. ජංගම වාකීම් වල එකතු 26,500යි. ඒ පැත්තේ එකතු 440,550යි. අනිත් පැත්තේ ජංගම නෝන වත්කම් වල ශුද්ධ පොත් අගේ 338,000යි. ජංගම වත්කම් වල එකතු 102,550යි. ඒ අනුව 440,550යි. බර පැත්තේ මේ වත්කම් පැත්තේ එකතුව. රයිට්. ඒගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඔය හදපු ගාන සම්බන්ධයෙන්. මොකද ඕකේ ගැළපිලි එකක්වත් කරන්න තිබ්බේ නැහැ. හවුල් ව්‍යාපාරයකට අදාළ ගැළපිලි අරුණාම. ඒකින්ද අපිට ඉච්චර කාලයක් වැය වුණේ ගාන හදන්න. මේ හැම ගානක්ම තමන් නැතර පන්ති ෆිසිකලි හිටියා නම් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ල වෙලාව දෙනව හදන්න. ඒතකොට තමයි ඔයගොල්ලන්ට අමාරු අපහසු තේරෙන්නේ. දැන් අපිට ඒක කරන්න බැරි නිසා තමන් මේ ගානේ උත්තරේ තියෙනවා සිලමු දේවල් තියෙනවා කරපු ස්ටෙප්ස් ටිකත් අනුවද උත්තරේ කියන එකෙන් එක පාටම උත්තරේ දීලා නැහැ. මේ ගැළපිල්ලට අදාළ උත්තරේ මේ ගැළපිල්ලට අදාළ පිළිවෙලට එක හදලා තියෙනවා. ඒතකොට ඔයගොල්ලන්ට ඒකම බලා ගන්න පුළුවන් මොකද කරන්න ඕනේ වැඩේ කියලා. ඒ අනුව තමන්ට ගණන් හදන්නම ඕනේ මේකේ හරි උත්තරේ හොයාගන්න. සහ සම්මන්ත්‍රණ වෙන අපහසුතාවයන් බලා ගන්න. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. එම ගැටලුවක් නැත්නම් පන්තියේ මම නවත්තන්නම් එනවා. රයිට්.